නෝට් එකේ නවත්තලා තියෙන්නේ මාර්ගය තිරසට ආනත කරපු තැන සුමට අවස්ථාව කතා කරලා ඉවර වෙලා ඝර්ෂණය සහිත අවස්ථාව කතා කරලා ඝර්ෂණ බලයයි ප්‍රතික්‍රියා බලයටයි ප්‍රකාශන ව්‍යුත්පන්න කරලා හරිනේ නෝට් එක නවත්තලා තියෙන එතනින් චුට මතක් කරගන්න මුල් ටික වංගුවේ ගමන් කරන වාහනේ පෙරලෙනවා නම් පෙරලෙන්නේ යාගේ වංගුවෙන් පිටත පැත්තේ රෝදේ වටේ මේ වංගුවේ අරය මේ වාහනේ ගමන් කරන ප්‍රවේගය කොහොම පෙන්වන්නේ හනිකම් මොහොම පෙන්වන්න වාහනේ ගමන් කරන ප්‍රවේගය අපි මේ වගේ එකක් කතා කරලා මේක මේ මෙහෙම යන වාහනයක් මේක කතා කරලා අපි මෙයාට ප්‍රකාශන දෙකක් ව්‍යුත්පන්න කරා අපි ව්‍යුත්පන්න කරේ ඔමෙගාට අපි පන්තියේ ව්‍යුත්පන්න කරේ ඔමෙගාට ප්‍රකාශන දෙකක් ව්‍යුත්පන්න කරා ඔමෙගා 1 ඔමෙගා 2 කියලා ඔයා ගෙදරදී හදලා ඇති V1 V2 කියලා ප්‍රකාශන දෙකක් වාහනේ ගමන් කරන ප්‍රවේගය මත එයා ලිස්සනවද පෙරලෙනවද කියලා කියන එක තර්ක කරපු තැන ලිස්සන කතන්දරයට ඇවිල්ලා ඇති μRG කියලා පෙරලෙන කතන්දරයට ඇවිල්ලා ඇති GRA බෙදීම H කියලා දෙකේම වර්ගමූල එනවනේ ඔව් ගෙදරදී කරපු එකේ ඔය උත්තර දෙක විත් තියෙන්න ඕනේ μRG සහ GRA බෙදීම H ඊට පස්සේ අපි කතා කළා මාර්ගය තිරස් නැහැ ආනතයි ආනත මාර්ගයක් ආනත මාර්ගයක එක වංගුවක් ආනත මාර්ගයේ වංගුවක් ඒ වංගුවේ ගමන් කරන වාහනය වෘත චලිතයේ යෙදෙන හැටි ටග්ගල බලන්න රූපෙද පෙරල ගන්න එකේ රූපේ ඒකේ අවස්ථා දෙකක් කතා කරලා ඇති පළවෙනි අවස්ථාව තමයි ඝර්ෂණය රහිත සුමට මාර්ගයක් මං කිව්වා හිම වැටෙන පැත්තක වගේ නම් සුමට මාර්ගයක් සුමට මාර්ගයක් වුණාම ඝර්ෂණයක් නැහැනේ ඝර්ෂණයක් රහිත මාර්ගයක් සුමටයි කියන්නේ ඒ වගේ මාර්ගයක කොහොමද කේන්ද්‍ර අභිසාරී බලය ඇති වෙන්නේ මාර්ගයෙන් ඇතිවෙන අභිලම්භ ප්‍රතික්‍රියා බලයෙන් තමයි කේන්ද්‍ර අභිසාරී බලය ඇති වෙන්නේ මාර්ගයෙන් ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියා බලයෙන් තමයි කේන්ද්‍ර අභිසාරී බලය ඇති වෙන්නේ ඝර්ෂණ බලය නැතුව කේන්ද්‍ර අභිසාරී සෝරි ඝර්ෂණ බලය නැතුව අභිලම්භ ප්‍රතික්‍රියා බලයෙන් විතරක් ඇති කරනවා කේන්ද්‍ර අභිසාරී බලය කේන්ද්‍රයේ දෙසට යොමු වෙන බලය කේන්ද්‍ර අභිසාරී බලය කේන්ද්‍ර අභිසාරී බලය ඇති උනේ අභිලම්භ ප්‍රතික්‍රියාවේ සංරචකයෙන් විතරයි අභිලම්භ ප්‍රතික්‍රියාවේ සංරචකය ඇති ප්‍රමාණයට තියෙනවා නම් ඝර්ෂණ බලය නැතුව මෙයාට පුළුවන් වෘත්ත චලිතයේ යෙදෙන්න. ඒ කියන්නේ සුමට මාර්ගයක වංගුවක් තියෙනවා නම් ඒ වංගුව අනිවාර්යෙන් තිරසට ආනත කරලා තියෙන්න ඕනේ. කේන්ද්‍ර අභිසාරී බලයක් නැත්නම් එයාට වෘත්ත චලිතයේ ඉන්න බැහැනේ. ඊට පස්සේ අපි සුමට හතන්දරෙන් පස්සේ කතා කරන්න පටන් ගත්තා ඝර්ෂණය රහිත රළු මාර්ගය. ඝර්ෂණය සහිත රළු මාර්ගය. ඒකෙදි අභිලම්භ ප්‍රතික්‍රියා බලය P කියලා ප්‍රකාශනයක් අරගෙන ඇති. ඝර්ෂණ බලය F කියලා ප්‍රකාශනයක් අරගෙන ඇති. හරිනේ? මට ඒ අරන් තියෙන ප්‍රකාශනයේ ඝර්ෂණ බලයේ ප්‍රකාශනය පොඩ්ඩක් කියන්න. F සමානයි මේ ප්‍රකාශනයේ මැද ඍණක් තියෙනව නේද? මැද ඍණක් තියෙනව නම් ওই જાතිය ප්‍රකාශනයක් තර්ක කරන්න කලින් දවසේ කියලා දුන්නා. ওই වගේ ප්‍රකාශනයක මැද ඍණ ලකුණක් තියෙනවා කියලා කියන්නේ ඔය F ගේ අගය කොතනකදී හරි බිඳුවක් වෙන්න පුළුවන් නේද? කොතනදීද බිඳුවක් වෙන්නේ? F ගේ අගය බිඳුවක් වෙන්නේ කොතනදීද? G sin alpha සමාන වුණොත් V වර්ග බෙදීම R cos alpha F සමානයි බිඳුවක් වෙනව නේද? ඒක නේද අපි කලින් අවස්ථාවේ, ඒ කියන්නේ මාර්ගයේ සුමට අවස්ථාවේ කතා කරලා තියෙන්නේ. අමාරුනේ අල්ලගන්න හැගි. මාර්ගයේ සුමට අවස්ථාවේ කතා කරලා තියෙන්නේ ඒක නේද? ඝර්ෂණ බලය රහිත අවස්ථාව. ඔය රූපේ ඝර්ෂණ බලය ලකුණු කරලා තියෙන්නේ කොයි පැත්තටද? උඩට. සාමාන්‍යයෙන් ආනත තලයක වස්තුවක් තිබ්බොත් එයා පල්ලෙහාට ලිස්සන්නේ. හරිනේ?
ඔයා හිතන්නකෝ මේක චලනීය වෙන්නේ නැති කෙනෙක් කියලා. එහෙනම් ආනත තලයක එයා තිබ්බුතින් බර බලයේ සංරචක නිසා එයා පල්ලෙහා පැත්තට යන්න හදද්දි ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ උඩ පැත්තරනේ. පිළිගන්නවද? හරි. එහෙම ඉන්න කෙනා ටික ටික ප්‍රවේගය වැඩි කරද්දි අර ඝර්ෂණ බලය පෙන්වන විදිහට v වර්ග බෙදීම r cos alpha කියන පදය ටික ටික ලොකු වෙනව නේද? නේ? චලනය වෙන්නේ නැත්නම් v වර්ග බෙදීම r cos alpha බිඳුවයිනේ. ඇයි? v බිඳුවයිනේ. චලනය වෙන්නේ නැත්නම් v බිඳුවයි. එතකොට v වර්ග බෙදීම r cos alpha බිඳුවයි. ටික ටික චලනය වෙන ප්‍රවේගය වැඩි කරනකොට v ගේ අගය වැඩි වෙනකොට v වර්ග බෙදීම r cos alpha ලොකු වෙනවා. එයා එහෙම ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා g sin alpha ට සමාන වෙනකොට වාහනයට ඝර්ෂණ බලයක් නැති වෙනවා. ඇයි? ඇයි ඒ? ඒ ඝර්ෂණ බලය නැති වෙන්නේ කොහොමද? මං ගිය සතියේ මේක පැහැදිලි කරලා නැත්තුනේ. ලිව්වේ නැති වුණාට. මං කිව්වා වාහනේ පල්ලෙහාට ලිස්සන එක නවත්ත ගන්න තමයි ඝර්ෂණ බලය උඩ පැත්තට ඉන්නේ. හරිනේ? වාහනේ ආනත තලය දිගේ පල්ලෙහාට ලිස්සන එක නවත්තන්න තමයි ඝර්ෂණ බලය උඩ පැත්තට ඉන්නේ. මෙයා වෘත්ත චලිතයේ එදෙද්දි කේන්ද්‍ර අපසාරී බලයක් ඇති වෙනව නේද? එයා මොකද කරන්නේ? ඒ ඇති වෙන කේන්ද්‍ර අපසාරී බලය මොකද කරන්නේ? වෘත්ත චලිතයක කේන්ද්‍ර අපසාරී බලය මොකද කරන්නේ? එයාව වෘත්තයෙන් එළියට වීසිකනවා නේද? එතකොට මේ වාහනේ වෘත්තයෙන් එයා ගමන් කරන වෘත්තයෙන් එළියට විසිවෙනම කියන්නේ. එතකොට හදන්නේ එයා ආනත තලයෙන් පල්ලෙහාට ලිස්සන්නද උඩට යන්නද? උඩට යන්න. ඝර්ෂණ බලයෙන් කරන්න හැදුවේ පල්ලෙහාට ලිස්සන එක නවත්තලා අල්ලන් ඉන්නනේ. දැන් කේන්ද්‍ර අපසාරී බලයෙන් කරන්නේ උඩ පැත්තට විසිකරන එකනේ. ඒ කියන්නේ ඝර්ෂණ බලයට උදව්වක් නේ දෙන්නේ. එයාට කවුරු හරි උදව් කරනවා නම් එයා නෑ එපා කියලා එයා කරන්න යන්නේ. එයා ටික ටික අඩු කරනවා එයාගේ වැඩේ. ඝර්ෂණ බලය ටික ටික අඩු වෙනවා. කේන්ද්‍ර අපසාරී බලයට ඒ වැඩේ කරන්න දෙනවා. ඝර්ෂණ බලය කරපු වැඩේ සම්පූර්ණයෙන්ම කේන්ද්‍ර අපසාරී බලය කරනවා නම් එතකොට ඝර්ෂණ බලයක් ඕනද? නෑනේ. අන්න ඝර්ෂණ බලයේ බිඳුවක් වෙනවා. තවදුරටත් කේන්ද්‍ර අපසාරී බලය වැඩි වෙලා වුණොතින් දැන් හදන්නේ මෙයා තලයේ දිගේ ඉහළට ලිස්සන නේද? තේරෙනවද? ඔයා ඔළුවේ මවන් ඉන්නවනේ මං කියන එක. රූප මේක නෙමෙයි, රූපේ මවන් ඉන්න. තවදුරටත් කේන්ද්‍ර අපසාරී බලය වැඩි වෙනකොට එයා හදන්නේ තලයේ දිගේ උඩට ලිස්සන්න. ඝර්ෂණ බලය කියන කෙනාගේ තේරුම මොකද්ද? එයා ඇති වෙන්නේ මොන වගේ වෙලාවටද? චලිතයක් ඇති වෙන්න හදනව නම් ඊට විරුද්ධව එයා ඇති වෙනව නේද? එහෙනම් මේ වාහනේ ආනත තලයේ දිගේ ඉහළට ලිස්සන්න හදනකොට ඊට විරුද්ධව දැන් ඝර්ෂණය කොහෙටද තියෙන්න ඕනේ? පහළට. අර v වර්ග බෙදීම r cos alpha ගේ අගය g sin alpha ට වඩා ලොකු වෙනකොට f ගේ අගය ඍණ වෙනව නේද? ලොකු එක්කෙනා ඍණ, පොඩි එක්කෙනා ධන. අන්තිම උත්තරේ ඍණ. එතකොට f ගේ අගය ඍණ වුණා කියන්නේ උඩට හිටි ඝර්ෂණ බලය දැන් හැරෙනවා පල්ලෙහා පැත්තට. අපි ඝර්ෂණ බලය ලකුණු කළේ උඩ පැත්තට. එතකොට ඝර්ෂණ බලය ධන අගයක් නම් එයා පිහිටන්නේ උඩ පැත්තට. දෛශික බලයේ අගය ඍණ වුණොතින් ඒකෙන් කියන්නේ එයා පිටන්න ඕන යට පැත්තට කියන එක. ඔය ටික මං අන්තිම කලින් දවසේ අන්තිමට පැහැදිලි කරලා නවත්තලා තියෙනවා. පැහැදිලි කරාද නැද්ද? කරා. ලියමු. ඔය අයිඩි තියාගන්න. ඝර්ෂණ බලය යටින් ඒ ප්‍රකාශන ටික යටින් මේ ටික ලියාගමු. ලියන්න. චලනය වන ප්‍රවේගය, චලනය වන වේගය, චලනය වන වේගය v අනුව, චලනය වන වේගය v අනුව v වර්ග බෙදීම r cos alpha හි අගය, v වර්ග බෙදීම r cos alpha.
හි අගය ක්‍රමයෙන් වැඩි වේ. ක්‍රමයෙන් වැඩි වේ. G sin alpha අසමානතාවයක් ලියන්න තියෙන්නේ. G sin alpha විශාලයි නම් V වර්ග බෙදීම R cos alpha. G sin alpha විශාලයි V වර්ග බෙදීම R cos alpha. නම් F විශාලයි බිඳුවක් වේ. F විශාලයි බිඳුවක් වේ. එනම් එනම් තවමත් එනම් තවමත් වාහනය පහලට ලිස්සන්න හදනවා. එනම් තවමත් වාහනය පහලට ලිස්සන්න හදනවා. G sin alpha ඊළඟ රූලෙන් G sin alpha සමානයි V වර්ග බෙදීම R cos alpha. G sin alpha සමානයි V වර්ග බෙදීම R cos alpha. නම් නම් F සමානයි බිඳුවක් වෙනවා. F සමානයි බිඳුවක් වෙනවා. එනම් වාහනය පහලට ලිස්සීම වාහනය පහලට ලිස්සීම සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම කේන්ද්‍ර අපසාරී බලය විසින් නවත්ත ගන්නවා. කේන්ද්‍ර අපසාරී බලය විසින් නවත්ත ගන්නවා. G sin alpha කුඩායි V වර්ග බෙදීම R cos alpha. ඊළඟ එක ඊළඟ එක G sin alpha කුඩායි V වර්ග බෙදීම R cos alpha. නම් නම් F කුඩායි බිඳුවක් වෙනවා. ඒ කියන්නේ F ඍණ වෙනවා. F කුඩායි බිඳුවක් වෙනවා. එනම් ඝර්ෂණ බලයේ පැත්ත මාරු වෙනවා. එනම් ඝර්ෂණ බලයේ පැත්ත මාරු වෙනවා. කේන්ද්‍ර අපසාරී බලය විශාල වන විට කේන්ද්‍ර අපසාරී බලය විශාල වන විට යම් විටකදී වාහනය මාර්ගයේ ඉහළ පැත්තට ලිස්සන්න හදනවා. මාර්ගයේ ඉහළ පැත්තට ලිස්සන්න හදනවා. එතකොට ලිස්සීමට විරුද්ධව ඝර්ෂණය ඇති වෙන නිසා එතකොට ලිස්සීමට විරුද්ධව ඝර්ෂණය ඇති වෙන නිසා ඝර්ෂණ බලය පහළ පැත්තට ඇති වෙනවා. ඝර්ෂණ බලය පහළ පැත්තට ඇති වෙනවා. හරි, දාන සාරාංශය කියලා. මේ හරිය දේවල් ඔයාට මැජික් වගේ හිතේ ඔය පළවෙනි පාර කරන හින්දා මේ ඉගෙන ගන්න පළවෙනි පාරටනේ. එතකොට මැජික් වගේ හිතේ. හැබැයි ගණන් දෙක තුනක් හැදුනෙන් පස්සේ ඔක මැජික් නෑ. අපි මුලින්ම කතා දැන් මේ කතා කරන්න හදන්නේ වංගුවේ ගමන් කරන වාහනය කියන මාතෘකාවට සාරාංශයක්. හරිනේ? වංගුවේ ගමන් කරන වාහනය ගැන මුලින්ම අපි කතා කළේ කොහමද? අවස්ථා ටික මතක් කරන්න ලස්සන්ට. වංගුවේ ගමන් කරන වාහනය ගැන මුලින්ම අපි කතා කළේ කොහමද? වංගුවක් තියෙනවා. මාර්ගයේ පැතලි. පැතලි මාර්ගයක වංගුවක්. ඒ වංගුවේ ගමන් කරපු වාහනය ගැන අපි කතා කරන්න පටන් ගත්තේ කොහමද? රෝද හතරක් තියෙනවා කිව්වා. රෝද හතරෙන් ප්‍රතික්‍රියා බල ඇති වෙනවා කිව්වා. වාහනේ වංගුවේ යන්නේ නැත්නම් වාහනේ පාරි නිකන් නවත්තලා තියෙනවා නම් වාහනේ බර රෝද හතරට සමසම බෙදුනම සමාන ප්‍රතික්‍රියා බල හතරක් ඇති වෙනවා කියලා කිව්වා. හරිනේ? මේ වාහනේ වංගුවේ යනකොට අපි වංගුවෙන් ඇතුල් පැත්තේ රෝද දෙකේ ප්‍රතික්‍රියා බලය සම්ප්‍රයුක්තයක් විදිහට ගත්තා. ඒකට R හරි S හරි දැම්මා. R ද කොහෙද? වංගුවෙන් පිට පැත්තේ රෝද දෙකේ අභිලම්භ ප්‍රතික්‍රියා බල දෙක අරගෙන ඒ දෙකේ සම්ප්‍රයුක්තය S කියලා දාගත්තා. හරිනේ? ඕන දැන් අපේ වාහනේ දෙපැත්තෙන් ප්‍රතික්‍රියා බල දෙකක් තියෙනවා.
මතරද රූපේ ඒ වගේම රෝද හතරේ ඝර්ෂණ බල හතරක් ඇති වුණානේ ඒ ඇති වෙච්ච ඝර්ෂණ බල හතරේ සංප්‍රයුක්ත තනි ඝර්ෂණ බලය අපි වාහනේ යටින් පෙන්නුවා හරි ඕන දැන් වාහනේ යනවා වංගුවේ වාහනේ වංගුවේ යනකොට මාර්ගයේ පැතලීනේ එයාගේ බර සිරස්ව පල්ලෙහාට ක්‍රියා කරනවා අභිලම්භ ප්‍රතික්‍රියා බල සිරස්ව ඉහළට ක්‍රියා කරනවා පැතලි මාර්ගයක් ඉදන් අභිලම්භ ප්‍රතික්‍රියා බල වාහනයට ලම්බකයි බර සිරස්ව පල්ලෙහාට ඝර්ෂණය මාර්ගය දිගේ කොයි පැත්තට ඇතුළටද එළියටද ඝර්ෂණය ඇති වෙන්නේ වංගුවේ ඇතුළටද වංගුවෙන් එළියටද ඇතුළට ඇයි මෙයා ලිස්සන්න හදන එළියට මෙයා ලිස්සන්න හදන එළියට ඒක නිසා ඝර්ෂණය වංගුවේ ඇතුළට ඒ කියන්නේ කේන්ද්‍රය පැත්තට මේ වාහනයට වංගුවේ යන්න පුළුවන් වෙන්නේ මේ ඝර්ෂණ බලය හින්දානේ නේ මේ වාහනේ වංගුවේ යන්නේ එයාගේ රෝදවල ඇති වෙච්ච මේ ඝර්ෂණය හින්දා මේ ඝර්ෂණය නිසා වංගුවේ ගියාට වාහනේ වේගය වැඩි කරනකොට එක අවස්ථාවකදී පෙරලෙන්න පුළුවන් කමක් තියෙනවා තව අවස්ථාවකදී ලිස්සන්න පුළුවන් කමක් තියෙනවා අපි අන්තිමට තර්ක කළා මතක ඇති ලිස්සීමට පෙර ලිස්සීමට පෙර පෙරලීමද පෙරලීමට පෙර ලිස්සීමද මතකද දන්නේ අර ඉලක්කම් දදා බලුවේ හරි සාරාංශය තිරස් මාර්ගයේ ගමන් කරන වාහනේ මාර්ගයත් තිරස් තිරස් මාර්ගයේ ගමන් කරන වාහනයට කවුද කේන්ද්‍ර අභිසාරී බලය උනේ ඝර්ෂණ බලය වාහනේ වංගුවේ යනකොට එයාගේ දෙපැත්තෙන් ඇතිවෙච්ච ප්‍රතික්‍රියා බල සමානයිද වෙනස්ද වෙනස් ඇයි වෙනස් වෙන්නේ පැති තෙරපුම මොකද්ද පැති තෙරපුම කියන්නේ වාහනේ වංගුවේ යනකොට එයාගේ ඇතුල් පැත්තේ රෝද වලට වඩා පිට පැත්තේ රෝද වැඩිපුර තෙරපෙනවා එතකොට පිට පැත්තේ රෝද වලින් ඇතිවන ප්‍රතික්‍රියා බලයට වඩා ඇතුල් පැත්තේ රෝද වලින් ඇතිවෙච්ච ප්‍රතික්‍රියා බලය පොඩි ඇතුල් පැත්තේ රෝද වල ඇතිවෙච්ච ප්‍රතික්‍රියා බලයේ ප්‍රකාශනය මතක් කරගත්තොත් ඒකේ තිබුණ මැද ඍණ ලකුණක් ඒ ඍණ ලකුණ නිසා අපි කිව්වා යම් තැනකදී ඒ ප්‍රතික්‍රියා බලය ශුන්‍ය වෙන්න පුළුවන් කියලා ප්‍රතික්‍රියා බලයක් ඍණ වෙනවද නැහැ ප්‍රතික්‍රියා බලයක් ඍණ වෙන්නේ නැහැ ශුන්‍ය වුණා කියන්නේ ප්‍රතික්‍රියා බලයක් නැහැ ඒ දෙන්නගේ තෙරපුම ඉවත් වුණා ස්පර්ශ වීම වෙන් වුණා ප්‍රතික්‍රියා බලයක් ශුන්‍ය වෙනවා විතරයි ඍණ වෙන්නේ නැහැ අපි කිව්වා මාර්ගයේ ඇතුල් පැත්තේ රෝදවල ප්‍රතික්‍රියා බලය ශුන්‍ය වෙන්න පුළුවන් කියලා අර මැද ප්‍රකාශනයේ දිහා බලලා අපි කිව්වා මෙන්න මෙහෙම වුණොත් මෙයා ශුන්‍ය වෙනවා ශුන්‍ය වුණා කියන්නේ එයා පොළවෙන් ඉස්සෙන්න පටන් ගන්න තැන තව චුට්ටක් හරි ප්‍රවේගය වැඩි වුණොත් එයා පොළවෙන් ඉස්සෙනවා ඒ කියන්නේ එයා පෙරලෙනවා හරිනේ ඊට පස්සේ අපි කතා කළා ලිස්සන එකක් ගැන ලිස්සීම ලිස්සීම ගැන හිතුවේ කොහොමද මට මතකයි ති මං වාක්‍ය අසමානතාවයක් දාලා වාක්‍යයක් ලියෙව්වා මේක තමයි මතක තියාගන්න ඕනේ ලිස්සීම ගැන හිතන්න නම් කියලා මොකක්ද ඒ වාක්‍ය වාහනයේ රෝද මත ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයක් තියෙනව නේද ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයක් තියෙනවනේ ඒ උපරිම ඝර්ෂණ බලය අභිභවා ගියොතින් වාහනයේ මත ඇති වෙන බලය අපි ඝර්ෂණ බලයක් කියලා දෙයක් හොයනවනේ අපි අන්නේ හොයාගෙන යන අගය මෙයා ගමන් කරන ප්‍රවේගයත් එක්කනේ වෙනස් වෙන්නේ ගමන් කරන ප්‍රවේගයත් එක්ක අපි ඝර්ෂණ බලයට දාගත් F කියලානේ F ගේ අගය මෙයා ගමන් කරන ප්‍රවේගෙත් එක්ක වෙනස් වෙනවනේ ප්‍රවේගය වැඩි වෙනකොට ඒ F ගේ අගය මෙයා මත ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයත් ඉක්මවලා ගියොතින් වාහනේ ලිස්සන්න පටන් ගන්නවා ඒ කියන්නේ කේන්ද්‍ර අපසාරී බලය වාහනය මත ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ඉක්මව ගමන් වාහනේ ලිස්සනවා පෙරලීම තර්ක කළේ ප්‍රතික්‍රියා බලය ශුන්‍ය වෙන තැනින් ලිස්සීම තර්ක කළේ
වාහනය මත ඇති වෙන ඝර්ෂණ බලය ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලයට වඩා ලොකු වෙනකොට කියන තනිය අපි ගත්ත ප්‍රකාශන දෙකක් ප්‍රවේගයන්ට මතක තිනේ ওই ප්‍රකාශන ගන්න ලියන සමීකරණ මොනවද තිරස් වෘත්ත චලිතයක් නිසා සිරස් දිශාවට සමතුලිතයි අපි සිරස් දිශාවට බල විභේදනය කළ සමානයි බිඳුවක් කියලා කිව්වා තිරස් වෘත්ත චලිතයක් හින්දා කේන්ද්‍රයේ පැත්තට F සමානයි ma දැම්මා දැන් ඔයාට ගිරවෙක් වගේ මතක තියෙන්න ඕනේ තිරස් වෘත්ත චලිතයක් නම් කේන්ද්‍රයේ පැත්තට F සමානයි ma දාන්න සහ සිරස් දිශාවට බල විභේදනය කරන්න ඇයි එහෙම කරන්නේ සිරස් දිශාවට බල විභේදනය කරන්නේ ඇයි ඒක සමානයි බිඳුවක් කියලා කියන්නේ ඇයි එයා තිරස් චලිතයක් නම් සිරස් දිශාවට ත්වරණයට පිටින්න්නේ නැහැ සිරස් දිශාවට අසමතුලිත බලයක් පිටින්න්නේ නැහැ සිරස් දිශාවට සමතුලිතයි හරි ඒක නිසා තමයි මේ දේවල් දෙක කරේ මේ දේවල් දෙක කරලා නම් අපි අවශ්‍යතනදී ප්‍රතික්‍රියා බලය යොක්ත කරගන්නේ අවශ්‍යතනදී ඝර්ෂණ බලය යොක්ත කරගත්තේ එහෙමනේ ප්‍රකාශන හදාගත්තේ බෙදුවා ඒ මාර්ගයේ සුමට අවස්ථාව ඊට පස්සේ ගියා මාර්ගය සෝරි මේ මාර්ගයේ රළු අවස්ථාව පැතලි අවස්ථාව ඊට පස්සේ අපි ගියා අර හිම වැටෙන රටවල් වල එහෙම නැත්නම් රේස් පදින ට්‍රැක් වල පාර ෆ්ලැට් නෑ ඒකේ තියෙන පාර පොඩ්ඩක් ආනත කරලා ඇයි එහෙම ආනත කරලා තියෙන්නේ ඔබට මතකයි මාර්ගය පැතලි වෙලාවේදී ප්‍රවේගයට යම්කිසි අගයක් එනවා ඒක ඉක්මවල යන්න බෑ ඒ අගය ඉක්මවල ගියොතින් එක්ක වාහනේ පෙරලෙනවා එහෙම නැත්නම් වාහනේ ලිස්සනවා හිම වැටෙන රටක නම් ඝර්ෂණයක් ඇත්තෙම නැහැ වගේනේ තියෙනවා නැත්තේ නෑ ඝර්ෂණය ගොඩක් අඩු වෙනවනේ හිම උඩ යන වාහනයකට එතකොට ඉතින් ඒ වගේ මාර්ග ඒ වගේ පාරක වාහනයක් යන්න බෑ වගේනේ එතකොට මාර්ගයේ පැතලී අවස්ථාව ප්‍රශ්නයක් රේස් පදින ට්‍රැක් එකක වාහනයට තමන් කැමති ප්‍රවේගයක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකේ වේග සීමා ගහලා තියන්න බෑනේ. අන්න එතකොට ඝර්ෂණ බලය විතරක් ප්‍රමාණවත් නැහැ අභිලම්බ ප්‍රතික්‍රියා බලය හදලා දෙන්න. සෝරි. කේන්ද්‍ර අභිසාරී බලය හදලා දෙන්න. ඝර්ෂණ බලය විතරක් ප්‍රමාණවත් නැහැ. තව කවුරු හරි කෙනෙක් එන්න ඕනේ සපෝට් එකට. ඒකට අපි කරේ මාර්ගය ආනත කරා. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් ආනත වෙනවනේ. සිරස් නැහනේ සිරසට ආනත වෙනවනේ මාර්ගය තිරසට ආනත වෙද්දී අභිලම්බ ප්‍රතික්‍රියා බලය සිරසට ආනත වෙනවා ඒක තේරුණාද මාර්ගය තිරසට ආනත වෙද්දී අභිලම්බ ප්‍රතික්‍රියා බලය සිරසට ආනත වෙනවා හරිනේ සිරස කියන්නේ කඩිර කඩිරට ආනතයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය මාර්ගයේ තිරසට ආනත වෙනකොට අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් සිරසට ආනත වෙනවා. ඉතින් එයාගෙන් සංරචකයක් හැදෙනවා කේන්ද්‍රයේ පැත්තට. මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් හැදෙන සංරචකය. මම R කියලා දැම්මේ එයාට එයාට R sin හරි cos හරි කැලලා කියනවා. මම R කියලා දැම්මේ එයාගේ සංරචකය කියලා පෙන්වන්න. ඒත් එක්කම මාර්ගයට ස්පර්ශීය වෙති වෙන ඝර්ෂණ බලයත් කේන්ද්‍රයේ පැත්තට සංරචකයක් හදනවා. අපි ඒක කලින් තර්ක කළානේ. ලිස්සන්නේ පල්ලෙහා පැත්තට නම් එතකන් ඝර්ෂණ බලය උඩ පැත්තට. මෙයාගේ වේගය වැඩි වෙලා මෙයා කන්ද දිගේ උඩ පැත්තට ලිස්සන්න හදාදි ඝර්ෂණ බලය පල්ලෙහා පැත්තට. හරි, ඕක තමයි අවස්ථා ටික. දැන් ওই අවස්ථා ටික පටලවා ගන්න නැතුව පොඩ්ඩක් හදා ගන්න ඕනේ පිළිවෙලට. හරි. ලියන්න පළවෙනි එක අංක 1 මාර්ගය පැතලි විට සාරාංශය කියන එක යටතේ මාර්ගය පැතලි විට මම ওই නෝට් එක ඔයාට ලියවලා තියෙන ඇප්ලයිඩ් වලටත් උදව් වෙන විදියට ඇප්ලයිඩ් වලදී හම්බ වෙන වෘත්ත චලිතයේ ප්‍රශ්න ටික අමුතු දේවල් වෙන එකක් නෑ ඔක හරියට තේරුම් ගන්න තිබ්බොත් මාර්ගය පැතලි විට ඝර්ෂණ බලය විතරයි කේන්ද්‍ර අභිසාරී වෙන්නේ. පොයින්ට් එකෙන් ලියන්න, පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න. ඝර්ෂණ බලය විතරයි කේන්ද්‍ර අභිසාරී වෙන්නේ. ඝර්ෂණ බලය විතරයි කේන්ද්‍ර අභිසාරී වෙන්නේ.
ලිස්සීමක් හෝ පෙරලීමක් තියෙනවා. ලිස්සීමක් හෝ පෙරලීමක් තියෙනවා. ලිස්සීමක් හෝ පෙරලීමක් තියෙනවා. විශාල වේගයක් ලබා ගන්න බෑ. විශාල වේගයක් ලබා ගන්න බෑ. ටක් ගාලා පොතෙන් බලලා ඔයාලා අරගත්ත ප්‍රකාශන ටික තියෙන්නේ v සමානයි ලිස්සීමට ප්‍රකාශනය සහ පෙරලීමට ප්‍රකාශනය ලියන්න v ලිස්සීම කියලා දාලා ලියන්න ඒ කියන්නේ මෙන්න මේක v ලිස්සීම සමාන වෙන්නේ මියු r g ට මියු r g ගේ වර්ගමූලය මතකද ලිස්සන කතන්දරයේ ඇතුලේ එයාට ගන්න පුළුවන් උපරිම ප්‍රවේගය ඔයිට වඩා වැඩි වුණොත් ලිස්සනවා ඊළඟට v පෙරලීම g r a බෙදීම h ගේ වර්ගමූලය හරි ඊළඟට මාර්ගය ආනත අංක දෙක මාර්ගය ආනත මාර්ගය ආනත අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් ඝර්ෂණ බලයත් අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් ඝර්ෂණ බලයත් දෙන්නම අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් ඝර්ෂණ බලයත් දෙන්නම කේන්ද්‍ර අභිසාරී හදන්න උදව් වෙනවා කේන්ද්‍ර අභිසාරී හදන්න උදව් වෙනවා කේන්ද්‍ර අභිසාරී හදන්න උදව් වෙනවා ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක වාහනයේ ප්‍රවේගය මත ඝර්ෂණ බලය පිහිටන පැත්ත තීරණය වෙනවා වාහනයේ ප්‍රවේගය මත ඝර්ෂණ බලය පිහිටන පැත්ත තීරණය වෙනවා වාහනයේ ප්‍රවේගය මත ඝර්ෂණ බලය පිහිටන පැත්ත තීරණය වෙනවා වඩා වැඩි වේගයක් ලබා ගන්න පුළුවන් වඩා වැඩි වේගයක් ලබා ගන්න පුළුවන් හරි ඔය ඇති ඔය ඔප්පු කිරීම ටික මම හිතනවා ඔයා මේ වෙද්දි කෙතරම් නිකන් දෙපාරක් තුන් පාරක්වත් කරන්න ඇති කියලා. රූපය ඇඳගත්තට පස්සේ ඩෝන් ගාලා කරන්න ඕන දේ මතක් වෙන්න ඕනේ. හරි. අපි යන් ගිලක අවස්ථාවට. දැන් කතා කරන්න තියෙන්නේ වංගුවේ ගමන් කරන බයිසිකලය. දාන්න මාතෘකාව වංගුවේ ගමන් කරන බයිසිකලය. වංගුවේ ගමන් කරන බයිසිකලය. බයිසිකලයක් පැදලා තියනවද? බයිසිකල් පැදලා තියනවද? තියනවද බයිසිකලේ වංගුවක් හරවද්දි කොහමද බයිසිකලේ වංගුවක් ගන්නකොට බයිසිකලේ තියෙන්නේ කොහමද බයිසිකලේ වංගුවක් ගනිද්දි බයිසිකලේ කොහමද තියෙන්නේ ගානට මෙහෙම කෙලින් තියනවද ඈ මෙහෙම කෙලින් තියාගෙන යනකොට බයිසිකලේ වංගුවක් ගන්න පුළුවන්ද ගත්තොත් ඔයා වැඩික් ගන්න බෑ බයිසිකල් දැකලා තියෙන වංගු ගන්නකොට ඇල කරනවා. ඔයා හිතන්නේ ඒක ඕනකමින් ඇල කරනවා කියලාද? වංගුවක් ගනිද්දි බයිසිකලයක් ඇල වෙනවා දැකලා තියෙනවද? බනින්නේ අරු කණේ වලි ගෑවෙන්න වංගුනවනවා කියලා. බනිනවනේ. ඔයා හිතන්නේ ඒක උමනා වෙන්නවනවා කියලාද? නෑ, නැවෙනවා. ඇයි එහෙම නැවෙන්නේ? ඇයි එහෙම නැවෙන්නේ? ඒක හිතලා නවන්න ගියොතින් මොකද්ද වෙන්නේ? ඕන වංගුවක් තියෙනවා. හරි මං දැන් බයිසිකලේ නවන්න ඕන කියලා නවනවා. මොකද්ද වෙන්නේ? අන්න එතකොට කණේ වෙලි ගැවෙනවා. ඇයි? බයිසිකලේ පදිද්දි ඔයා වංගු නවන්නේ හිතලද? ඔයා හැන්ඩල් එක කපන්නේ හිතලද? හැන්ඩල් එක හරවන්න ඕනනේ. හැන්ඩල් එක හරවන්නේ හිතලද? බයිසිකලේ ඇල කරන්න හිතලද? නෑ.
ඒක ඉබේ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකටද එහෙම කරන්නේ? වංගුවක් කියන්නේ වෘත්ත චලිතයක් නේද? වංගුවක් කියන්නේ අපි හිතුව වංගුවක් කියන්නේ කොහොම හරි රේඛීය නැහැනේ. වක්‍රාකාර වෙනවනේ. ඔයා නිකන් ඇඳෙන්න බයිසිකලයක් කටුකොලයක් ගන්න කියලා දෙන්න කලින් ඔයා චුට්ටක් හිතන්න. මොකද ඔය මෙහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ මං කියන්නම්. චූටි කතාවක් තියෙන. ඔයා නිකන් බයිසිකලයක් ඇඳගන්න. ආ මෙන්න බයිසිකලේ. නැත්තං ඉතින් බයිසිකලේ අඳින රෝද අඳින්න ඒවා නිතන් දිනේ. මෙන්න බයිසිකලේ හරිද? හා. මෙන්න පාර. මේ වාගේ ඉස්සරහට යන බයිසිකලයක් වට පේන්නේ. හරි ගමන්නේ. මේ බයිසිකලේ ඉස්සරහ රෝද දෙක ලිතා ගන්නකො. අනිත් ඒවා පේන්නේ නැහැ ඔයාට. මේක තමයි බයිසිකලය කියලා හිතාගෙන මේ බයිසිකලේ ඔයාගේ ඉස්සරහට එනවා. අන්නේ જાතිය බයිසිකලයක් මේ පෙන්වලා තියෙන්නේ කියලා හිතාගෙන මේකේ බල චුට්ටක් ලකුණු කරන්න. මොනින්ම ඔයා ලකුණු කරන්නේ රේඛීය මාර්ගයක යන බයිසිකලයක ඇතිවන බල. රේඛීය මාර්ගයක ගමන් කරන බයිසිකලයේ මත ඇතිවන බල. try කරන්න try කරන්න. මොනවා හරි අනේ try කරන්න. මේ බයිසිකලේ බර තියෙනව නේද? එයා පල්ලෙහාට තියෙයි MG කියලා. ඒත් එක මෙයාගේ ටයර් ටික පොළවත් එක්ක ස්පර්ශ වෙන නිසා පොළවෙන් ඇතිවන ප්‍රතික්‍රියා බලය තියෙයි ඔහොම ඉහළට R කියලා. තව ඝර්ෂණ බලත් ඇති වෙයි. රෝද දෙකක් තියෙනනේ ඔහොම. එළවන රෝදය සහ එළවුම් රෝදය මතත් ඒ ඒ අදාළ විදියට ඝර්ෂණ බල ඇති වෙයි. මං හිතනවා පුළුවන් කියලා. ආ ලබන සතියේ බදද ටෙස්ට් එක. ඉස්කෝලවල ටර්ම් ටෙස්ට් පේපර් වා කරන්න එපා. මං ඒක මෙහෙ ලියවනවා. ඒක නිසා මේ යාළුවන්ගේ ඉස්කෝලවල පේපර්ස් අරන් කියවන්න එපා. ඒක කියවන්න නැතුවම තියලා තියන්න. ඒක ලියලම බලමු. ඕන දැන් මං එහෙම කිව්වයි කියලා ගිහිල්ලා හොරාට හොයන් කරන්න එපා. වැඩක් නැහැ එතකොට. ඔයා පේපර් එක කියවලා හරි තිබ්බොත් ලික ලියන හැම වැඩක් නැහැ. ඒ ටයිමින් වලට පේපර් ලියන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඔයාට MCQ 25යි පැයයිනේ හම්බ වෙන්නේ. ඒ විදිහට ලීලිය ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. සවුත්ලන් පේපර් එක රෙඩි. ඒක ලැබුණ සතියෙන් පස්සේ දෙනවා. ඈ? ලියමු. කමන්නේ. සවුත්ලන් පේපර් එක හරි. මංගාව වෙන පරණ පේපර්ස් තියෙනවා. අනිත් ස්කෝල වල පේපර්ස් ටික හම්බුන් නැත්නම් ඉස්සරහ සතියවල ඒ ටික ලියවනවා පරණේවා. සහ ඔයාලගේ ස්කෝල වල පුළුවන් තරම් ටර්ම් ටෙස්ට් පේපර්ස් ලියනකොට පේපර් එක වන විනාශ කරන්න නැතුව ගේන්න try කරන්න. කරන කටුවඩක් පැන්සලින් කරන්න. එතකොට මකන්න පුළුවන් නේ. නැත්නම් මං ආපහු මුලින්දන් type කරලා පේපර් එක හරි ගස්සන්න ඕනේ. ඒක පුළුවන්. සවුත් මෙයාගේ පේපර් එක ගන්න තියෙනවා. ඒක පුළුවන් මකලා ගන්න. පේපර් එක ඔයා අනිත් පේපර්ස් කරද්දි කමන්නේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් පුළුවන් නම් මට පේපර් එකක් ගන්න විනාශ කරන්න නැතුව. එතකොට මට ඒක මකලා ගන්න පුළුවන් ඒ විදියට. එතකොට හරි ගස්ස ගන්න ලේසි. මෙහෙම එකක් තියෙනවා. මේ ඒ පේපර් එකක් ලියවන්න ගියා උතින් පැය කීයක් ඕනද? MCQ එකට පැයයි රචනායකට පැය එකමාරයි. ඒතර පැය දෙකමාරක් වුණා පේපර් එක ලියන්න. පන්ති වෙලාවේ පැය දෙකමාරක් අයින් කරන්න පුළුවන් මට. අවුලන්නේ නැහැ. එතකොට ඒ වැඩේ කරන්න හොඳයි අපිට සෙනසුරාදානේ. සෙනසුරාද වේලාසෙන් චුට්ටක් එන්න පුළුවන් නේ. මම සෙනසුරාද 24 පන්තිය කරනවානේ පහමාර 5:45 වෙනකම්. ඒ වගේ වෙනකම්. ඒ අතරේ ඔයාලට 4:30 වගේ නම් පේපරේ ලියන්න පටන් ගත්තා නම් ෂේප් නිතකොට. ඕක ගෙදරදී ලියන්න දෙන්න පුළුවන්. ඔයා ගොඩාක් අවංකයිනේ. නේද? ඔයා අවංක වැඩිනේ. ඒක නිසා ඕක ඔයා හරියටම වෙලාවට කරනවා. පවුනේ එතකොට ඔයාලට කතා කරන්නවත් වෙන්නේ නැහැ, යාළුවෙක්වත් නැහැ, පොඩක් අයිය ගහන්නවත් වෙන්නේ නැහැ නේ. ඒක නිසා මෙහෙද ලියවන්න.
පවුනේ ඉතින් ඔයාට ගෙදරදී තනියම ලියන්න ගියාම කවුරුවත් නැහැ, කතා කරන්නවත් කෙනෙක් නැහැ. ටර්ම් ටෙස්ට් පේපර්ස් සෙට් එකක් තියෙනවා ලියන්න. මේ පුළුවන් තරම් මට තව ටර්ම් ටෙස්ට් පේපර්ස් හොයලා දෙන්න. මගේ ළඟ තියෙනවා කොළඹ සෙට් එක තියෙනවා. ගාල්ල සෙට් එක මං ගාව නැහැ. තව අවුරුද්දයි තියෙන්නේ ඉතින්. ඒ අවුරුද්දෙන් අපි ටර්ම් ටෙස්ට් 6ක පේපර්ස් ලියලා ඉවර කරගන්න ඕනේ. ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් පේපර්ස් ලියන කාලේ විද්‍යාව පැලියවන නැත්තම් පාඩම් කරන්න යන්නේ ආත්මෙ කරන්නේ. ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක පොඩ්ඩක් පාඩම් කරලා ලියන්න වෙනවනේ. නේ? ඔව්. ලබන සතියෙන් පටන් ගමු. ලබන සතියේ දෙන්නේ කාර්යශක්තිය විතරයි. දෙනවා කියප එක දෙන්නේ. කාර්යශක්තිය විතරයි දෙන්නේ ලබන සතියේ. ඊට පස්සේ හම්බ වෙන හැම සිලබස් එකම තියෙනවා. සිලබස් එකම කියන්නේ මේ වෙනකම් කරපු එක තියෙනවා. චලිතය, බලය, ගම්‍යතා, ඒ ඔක්කොම තියෙනවා. ඒවා ලියවලා විවරණය කිරීමත් කරන්න වෙනවා. නැත්නම් ඔයාලේ වැරදි හදා ගන්න බෑනේ. මාකින් ස්කීම් එකක් දුන්නට හරියන්නේ නැහැ නේ. සමීකරණ දාලා මම ගාන හදලා පෙන්වපු කොලයක් දුන්නට හරියනවද? මං හිතන්නේ නැහැ කියලා. ඔයාට ඕන ගාන හදලා සමීකරණ සුළු කරන හැටි නෙමෙයි. ඇයි ඒ සමීකරණ එතෙන්ට එහෙම දැම්මේ කියන එක. ඒක වචන වලින් ලියලා පරිමහන්න බෑ. ඒක නිසා මට විවරණය කරන්නත් වෙලාවක් ගන්න වෙනවා. හරි. වැඩ වැඩි වෙන්න යන්නේ හොඳේ. මෙන්න බයිසිකලේ. මේ බයිසිකලේ මත ඇතිවන ඝර්ෂණ බල, රෝද දෙක මත ඇතිවන ඝර්ෂණ බලය. ඔයා දන්නවනේ වාහනයේ එළවුම් රෝදයයි එළවෙන රෝදයයි මත ඝර්ෂණ බල ඇති වෙන නිසානේ වාහනේ ඉස්සරහට යන්නේ. හරිනේ. මේ රෝද මත එළවෙන රෝදය සහ එළවෙන රෝදය මත ඇතිවන ඝර්ෂණ බල නිසා තමයි වාහනේ ඉස්සරහට යන්නේ. එතකොට මම මේකේ ඝර්ෂණ බලය ලකුණු කරන්නේ නැතුව ඉන්න. මේ තියෙන්නේ රේඛීයව ගමන් කරන බයිසිකලයක්. හරිද? මම දැන් අඳින්නේ වංගුවේ ගමන් කරන බයිසිකලයක්. මේ බයිසිකලේ වංගුවේ යන ගමන් තියෙන්නේ. හරි. එයාගෙත් බර බලය ඔහොම පල්ලෙහාට ක්‍රියා කරන්න ඕන නේද? අභිලම්භ ප්‍රතික්‍රියාව ඔහොම ඉහළට ක්‍රියා කරන්න ඕන නේද? ඊට අමතරව මෙයාගේ තවත් බලයක් ඇති වෙනව මොකද්ද? මෙතන ඝර්ෂණ බලය ඩබල් ඇක්ටින්. ඇයි ඒ? කලින් වාහනේ ගාව ඩබල් ඇක්ටින්. මං එතෙන්දී කිව්වේ නෑ. ඇයි ඒ? මෙතන කොහොමද ඝර්ෂණ ඩබල් ඇක්ටින් වෙන්නේ? වාහනේ ඉස්සරහට ගෙනියන්නේත් ඝර්ෂණය නේද? එතකොට එයා ගමන් කරන වෘතයේ පරිධියට ස්පර්ශීයවත් ඝර්ෂණ බලයක් ඇති වෙනව නේද? ඒ බලය කොහොමද ඇති වෙන්නේ? එන්ජින් එකෙන් රෝද කරකවන හින්දා. හැබැයි අපි ලකුණු කළ ඝර්ෂණ බලය මොකද්ද? අපි රූපේ පෙන්නපු ඝර්ෂණ බලය මොකද්ද? වංගුවෙන් එළියට ලිස්සන හින්දා ඇතිවන ඝර්ෂණය. ඒ කියන්නේ මේ රෝද නම් මෙහෙම ඇතිවෙන එක නෙමෙයි. මෙහෙට ඇතිවෙන එක. මෙහෙට ඇතිවෙන එක. තේරුණාද? රෝදෙත් එක්ක ඇතිවන ඝර්ෂණ බල දෙක වට තේරෙනවද? මෙහෙම ඇති වෙන එක හින්දානේ වාහනේ ඉස්සරහට යන්නේ. මෙහෙම ඇති වෙන එක හින්දානේ වාහනේ ලිස්සන්න ඇතුළේ තියෙන්නේ. නේ? වාහනේ කතන්දරේදී මම එක පෙන්වුවේ නෑ. මේකෙත් අපි බයිසිකලේ ඉස්සරහට ගෙනියන ඝර්ෂණ බලය පෙන්වන්නේ නෑ. මෙතෙන්දී අපි කතා කරන්නේ වාහනේ ලිස්සන වට විරුද්ධව ඇතිවන ඝර්ෂණ බලය ගැන. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන. මේ වංගුවේ තියෙන බයිසිකලේ. මේ බයිසිකලේ වංගුවේ යනකොට ඔයා හිතන්නේ මෙහෙ තමයි මෙයා කේන්ද්‍රය තියෙන කියලා. මේ විදිහට මේ රූපේ චුට්ටක් අමතක කරලා මේ රූපෙ දිහා බලන්න. ඔන්න මේ රූපෙ මෙතන නැහැ. හොඳේ. මේක මෙතන නැහැ. මේ කේන්ද්‍රය. මේ බයිසිකලය. මෙයා වංගුවේ යනවා. ඔයාට ඔය රූපෙ දිහා බැලුවම හිතා ගන්න පුළුවන්ද? හිතෙනවද? ඇයි මේ බයිසිකලේ ඇල කරන්න කියලා? මෙයාගේ මේ තියෙන විදියට ඔය බයිසිකලේට සමතුලිතතාවයක් තියෙන්න පුළුවන්ද?
කොහොමත් චලනය වෙනවා වංගුවේ කොහොමත් එයා වෘතාකාර මාර්ගයේ යනවා ඒ වෘතාකාර මාර්ගයේ යන ගමන් ලිස්සීමක් හරි පෙරලීමක් හරි මෙයාගේ තියනවාද තියන්න පුළුවන්ද ලිස්සීමක් හරි පෙරලීමක් හරි උදව් කරන්න රෝද හතරක් නැහැ රෝද දෙකයි තියෙන්නේ රෝද හතරක් නැහැ රෝද දෙකයි තියෙන්නේ හිතෙන්නේ පේන්නේ සිරස් සමතුලිතතාවය හරිද මෙයාගේ සිරස් සමතුලිතතාවය ඇති වෙන්න පුළුවන්ද කියන්න ඔය බල සටහන දිහා බලලා කියන්නේ සිරස් සමතුලිතතාවයක් මෙයාගේ ඇති වෙන්න පුළුවන්ද දෙබරිද උඩ පැත්තට R ඉන්නවා යට පැත්තට MG ඉන්නවා ඒ දෙන්න එකරේ කීයයි R සහ MG සමාන වුණොත් එයාගේ සිරස් සමතුලිතතාවය තියෙන්න පුළුවන් සමතුලිතතාවය තියෙන්න නම් පෙරලීමකුත් නැති වෙන්න ඕන නේද මෙයාගේ පෙරලීමක් තියෙනවද පෙරලීමක් තියෙනවද නිකබට බලන්න පොඩ්ඩක් ওই ගුරුත්ව කේන්ද්‍රයේ වටේ බල කරකවලා මෙයාව කරකවන්න පුළුවන් බලයක් මෙයාට තියෙනවද මොකද්ද බයිසිකලේ එහෙම පොළවට ලම්බකව සිරස්ව තියලා තිබ්බොත් පොළවට ලම්බකව බයිසිකලේ එහෙම තිබ්බොතින් යටින් ඇතිවන ඝර්ෂණ බලය නිසා මේක පෙල්ලනවා නේද බල ගෝරණයෙන් හිතන්නකෝ ගුරුත්ව කේන්ද්‍රයේ වටේ බල ගෝරණය ගන්න ඝර්ෂණ බලය මෙයා කරකවනවා නේද එහෙනම් දැන් තේරෙනවද බයිසිකලේ ඇල කරන්නේ නැතුව කෙලින් තියාගෙන වංගුවේ යන්න ගියොතින් වංගුවේ යන නිසා කොහොමත් කේන්ද්‍ර අපසාරී ඇති වෙනවා හරිනේ වංගුවේ යනවා නම් වෘතාකාර මාර්ගයක් නම් කොහොමත් කේන්ද්‍ර අපසාරී ඇති වෙනවා කේන්ද්‍ර අපසාරී ඇති වෙනකොට කොහොමත් කේන්ද්‍ර අභිසාරී ඇති වෙනවා ඒ කියන්නේ ඝර්ෂණ බලය ඇති වෙනවා ඒ ඝර්ෂණ බලය ඇති වෙනකොට බයිසිකලයේ කෙලින් තිබ්බොතින් බයිසිකලයේ ගුරුත්ව කේන්ද්‍රයේ වටේ බයිසිකලේ පෙරලෙනවා වඩ පේනවද ගුරුත්ව කේන්ද්‍රයේ වටේ යගේ ගුරුණක ඇති වෙනවා කියලා එනම් ඔය ගෝර්ණය නැති කරගත්තොත් පුළුවන් නේද මෙයාට වංගුවේ යන්න නේ ඔය පෙරලෙන එක නැති කරගත්තොත් හරි නේද දැන් මේ බයිසිකලේ චුට්ටක් ඇල කරමු මේ වගේ දැන් මෙයාගේ බල ක්‍රියා කරන්නේ කොහමද ප්‍රතික්‍රියා බලය නම් ඉතින් කොහොමත් ඔහොම වෙන්නේ නැහැ නේ එයාට වෙන ඔප්ෂන් නැහනේ කේන්ද්‍රය මෙහෙනම් වෘතය මෙහෙමනම් ලිස්සන්නේ අරහෙටනම් ඝර්ෂණය මෙහාට වෙන්න බෑ කොහොමද ඒකටත් වෙන කිසිම ඔප්ෂන් එකක් නැහනේ බර ක්‍රියා කරන්නේ කොහෙන්ද දැන් බර බලය තියෙන්නේ කොහෙද බර බලය ක්‍රියා කරන්නේ අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රයෙන් එයත් ඔහොම පල්ලෙහාට ක්‍රියා කරන්න ඕනනේ එයාටත් වෙන ඔප්ෂන් එකක් නැහැනේ ඔයා දැන් චුට්ටක් බලන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ වටේ ඔයා දැන් පොඩ්ඩක් බලන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ වටේ බල ගෝරණය හිතලා ගුරුත්ව කේන්ද්‍රයේ වටේ බල ගෝරණය ගන්නකොට mg එනවද නැහැ f එනවද කොයි පැත්තට ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට කරකවන්න හදන්නේ r එනවද එයා කරකවන්න හදන්නේ කොයි පැත්තටද? අනිත් පැත්තට නේද? අරයා කරකවන්න හදනක අරයා අනිත් පැත්තට කරකවනවා නම් දැන් බැලන්ස් වෙන තැනක් තියෙන්නේ නේද? ඔන්න ඕක නිසා තමයි බයිසිකලේ පාරේ ඇලවෙන්නේ. ඔයා ඕක හිතලා ඇල කරන්න කියොත් එහෙම? ඔන්න ඔයා හිතලා ඇල කරනවා. ඔයා හිතලා ඇල කරනකොට මේක ඉබේමත් ඇලවෙනවා. ඩබල් ඇල වුණාම කණේ වැලි ගෑවෙනවා. හරිනේ හරි මා මාතෘකාව දාගන්න දාන්න තියෙන්නේ වංගුවේ ගමන් කරන බයිසිකලය මාතෘකාව වංගුවේ ගමන් කරන බයිසිකලය අඳින්න මුලින් මේ රූපේ
මුලින්ම කෙලින් තියපු රූප අඳින්න. මුලින්ම කෙලින් තියපු බයිසිකලේ අඳින්න මේක. ඒක බයිසිකලයක් කියලා හිතා ගන්න හොඳේ. රෝද ඇඳලා හැන්ඩල් ඇඳලා සෙල්ලම් දාන්න ඕනේ බල රූප සටහන් අඳිද්දි. ඒකේ බල සටහනත් ඇඳලා යටින් ලියන්න. මේ තියෙන්නේ සුජු මාර්ගය කියන බයිසිකලය. කෙලින් පාරක යන බයිසිකලය. මේ තියෙන්නේ සුජු මාර්ගය කියන බයිසිකලය. RMG ලකුණු කරගන්න. ඊට පස්සේ ඒකට ලියන්න මේ තියෙන්නේ සුජු මාර්ගයක යන බයිසිකලය. බයිසිකලය වංගුවක යන විට වෙනම ලියන්න. බයිසිකලය වංගුවක යන විට බයිසිකලය වංගුවක යන විට එය වෘත්ත චලිතයක් වෙන නිසා එය වෘත්ත චලිතයක් වෙන නිසා කේන්ද්‍ර අභිසාරී බලය කේන්ද්‍ර අභිසාරී බලයක් කේන්ද්‍ර අභිසාරී බලයක් අවශ්‍යයි केंद्र अभिसारी बल अवश्य पुलव सह रोद अतर अतिवन घर्षण बलयन अतिवे एय पुलव सह रोद अतर अतिवन घर्षण बलयन अतिवे आर सह एम जी बलवलीन आर सह एम जी बलवलीन सिरस समतुलिततावय आर सह एम जी बलवलिंग सिरस समतुलिततावय सिरस समतुलिततावय सैदे सैदे आर सह एम जी बलवलिंग सिरस समतुलिततावय सैदे घर्षण बलय तिरस्वे घर्षण बल तिरस्वे इतिंग बलिंग घर्षण बल सामान केन्द्र प्रसारी बलिया बलगनी किल घर्षण बल सामान केन्द्र अपसारी बलिया कतिवेनवाने इतिंग या विसी मे पेरलीमट मुख खरिकरला बीरगा घर्षण बल सामान केन्द्र प्रसारी बल तीन इतकोट ये केन्द्र प्रसारी बल क्रियाक्र अपसारी बल क्रियाक्रेत केन्द्र अपसारी बल की पेन्नती නමුත් මෙතන පැහැදිලි කරන්න පෙන්වන්නම් එයා ක්‍රියා කරන්නේ කේන්ද්‍රයෙන් එළියට ගුරුත්ව කේන්ද්‍රයෙන් එළියට වෘත්ත චලිතයේ යෙදෙනකොට නොමිලේ ඇති වෙන එකනා කේන්ද්‍ර අපසාරේ එයා ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයෙන් එළියට එයා තමයි වාහනේ එළියට අරගෙන යන්න හදන්නේ එයා නිසා තමයි එළිය පැත්තට මේක ලිස්සන්න හදන්නේ එතකොට තමයි ඝර්ෂණ බලය ඇති උනේ घर्षण बल सामनमेंद केन्द्र प्रसारी बल सामन मे वृत्त चलित इन वृत्त चलित इन कि वृत्त चलित इन केन्द्र अभिसारी अपसारी सामनमे ओक सामन बल दिखना घर्षण बल अति पुल दिगे तिस्व अरे अति गुरत्व केन्द्र हरहा तिस्व ओयाट प्रेम बल युग्मे कि मट की बल युग्म लक्षण विशालत्व समान वेन्नोनी दिशा वेन प्रतिविरुद्ध वेन्नोनी समांतर वेन्नोनी क्रियारेखा असमपात वेन्न ओने एहम उनोत्तम बल युग्म कदेन्ने विशालत्व समान बल देखा वेंडोने दिशा प्रतिविरुद्ध वेंडोने क्रियारेखा असमपात वेंडोने
තවයක් කිව්වා ඈ සමාන්තර වෙන්නත් ඕනේ එහෙම නැත්නම් බල යුග්මයක් හදනවා මෙයා මත මේ වෙලාවේ හදන බල යුග්මය නිසා මෙයා කරකවන්න හදන කොයි පැත්තටද වංගුවෙන් එළිය පැත්තට පෙරලන්න වගේ නේද හරිනේ අපි ලියමු අපි ලිව්වනේ ඝර්ෂණ බලය තිරස් වේ කියලා නේ වෘත්ත චලිතය යෙදෙන නිසා ඇතිවන කේන්ද්‍ර අපසාරී බලය වෘත්ත චලිතය යෙදෙන නිසා ඇතිවන කේන්ද්‍ර අපසාරී බලය වෘත්ත චලිතය යෙදෙන නිසා ඇතිවන කේන්ද්‍ර අපසාරී බලය ගුරුත්වකේන්ද්‍රයෙන් ඉවතට ක්‍රියා කරයි ගුරුත්වකේන්ද්‍රයෙන් ඉවතට ක්‍රියා කරයි කේන්ද්‍ර අපසාරී බලයත් තිරස්ව ඇති වෙන එකක් කේන්ද්‍ර අපසාරී බලයත් තිරස්ව ඇති වෙන එකක් ඔයාගේ රූප සටහනේ වෙන පාඩ පෑනකින් පෙන්වන්න केंद्र अपसारी बलय के लिए नमक लिया केंद्र अपसारी बलय के लिए नमक लिया केंद्र अपसारी बलय हरे दलिया केंद्र अपसारी बलयाय घर्षण बलयाय देन्नम एकतु वेला केंद्र अपसारी बलयाय घर्षण बलयाय देन्नम एकतु वेला केंद्र अपसारी बलयाय घर्षण बलयाय देन्नम एकतु वेला अतिकरण बल युग्मय निसा अतिकरण बल युग्मय निसा බයිසිකලය වංගුවෙන් පිටත පැත්තට පෙරලෙන්න හදනවා බයිසිකලය වංගුවෙන් පිටත පැත්තට පෙරලෙන්න හදනවා බලයුග්මයක විශාලත්වය හොයන්නේ කොහමද බලයුග්මයක විශාලත්වය හොයන්නේ කොහමද एक बल के विशाल गुणकर्ण बल दिखाधर लंबक दुरे हरि मंकी अना बल दिखाधर लंबक दुर की मेन मेक हेला पोलवे गुरुत्व केन्द्र पावती उसे हेच ऐना मे आगे विशाल एफ हेना दिशा मुखद एंगिल दिखती खरकवाण वो दिशावट क्रिया कर बल युग्मिया बल गूर्णयाक मे आम तेनाने पेना बल युग्मे विशालत्व एफ हेच की दिशावत पेना बल युग्मे विशालत्व एफ हेच की दिशावत पेना तेरुनाद पहदली इड़ पसे मैं बालयुग में अनिसा बाइसिकले पेरले नवा मैं बालयुग में अनिसा बाइसिकले पेरले नवा मैं बालयुग में अनिसा बाइसिकले पेरले नवा प्रतिविरुद्ध दिशावट बलयुग्मयक अवश्य वेनवा ईट प्रतिविरुद्ध दिशावट बलयुग्मयक अवश्य वेनवा तुंगन रूपे तुंगन अलकर
හරි බලන්න මේකේ මම පෙන්නනවා මෙතන ගුරුත්ව කේන්ද්‍රය පැත්තට ගිහිපු ප්‍රමාණය සිම්පල් a කියලා පෙන්න ගන්න එක ගුරුත්ව කේන්ද්‍රය පැත්තට ගියානේ ඒක නිසා බල දෙක අතර පරතරයක් හදනවානේ r සහ mg අතර මම කියනවා ඒ පරතරය සිම්පල් a කියලා ලියන්න බයිසිකලය ඇලුණ නිසා බයිසිකලය ඇලුණ නිසා ගුරුත්ව කේන්ද්‍රය පැත්තට ගියා ගුරුත්ව කේන්ද්‍රය පැත්තට ගියා ඉතින් r සහ mg අතර 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 යම් පරතරයක් ඇති වෙනවා යම් පරතරයක් ඇති වෙනවා R සහ mg අතර යම් පරතරයක් ඇති වෙනවා මේ R සහ mg සමානයි ඔව් මේ R සහ mg සමානයිද මේ R සහ mg සමානයිද ආ සිරස් සමතුලිතතාවය ඇති කරන්න ඒ දෙන්න නේද ඒ දෙන්න විතරයි නේද ඉන්නේ එහෙනම් R සමාන mg වෙනවනේ නේ R සහ mg සමානයි දෙන්න සිරස් දෙන්නගේ අතරේ ඇති වුණා පරතරයක්. එහෙනම් මේ දෙන්නත් මේ වෙලාවේ කවුරු වගේද? බල යුග්මයක් වෙනව නේද? ලියන්න. මේ විට R සහ mg ත් බල යුග්මයක් හදනවා. මේ විට R සහ mg ත් බල යුග්මයක් හදනවා. බලයක මේ විශාලත්වය mg වරක් a එක බලයක විශාලත්වයේ වරක් බල දෙක අතර පරතරය එක බලයක විශාලත්වයේ වරක් බල දෙක අතර පරතරය බලයක මේ විශාලත්වය සමානයි mg වරක් a මොකක්ද ඒකේ දිශාව දිශාව මොකක්ද ඇඟිලි දෙක තියන්න කරකවන්න කරකවන්න බලන්න මේ යුග්ම දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයිද? ඔව්. මේ දෙන්න සමාන වුණොත් අපිට ඕන වැඩේ වෙනවද? එහෙනම් මෙයාට වංගුව යන්න පුළුවන් වෙනවද? ලියන්න. මේ ඇති වෙන යුග්ම දෙක සමාන වුණා නම් මේ ඇති වෙන යුග්ම දෙක සමාන වුණා නම් මේ ඇති වෙන යුග්ම දෙක සමාන වුණා නම් බයිසිකලය පෙරලෙන්නේ නැහැ. බයිසිකලය පෙරලෙන්නේ නැහැ. බයිසිකලය පෙරලෙන්නේ නැහැ. ලියන්න ඒ අනුව ඒ අනුව FH සමානයි MGA විය යුතුයි. ए अनु एफ एच समानाई एम जी ए विय युतुई मेक एतुले अपिदागत संकेत देखाक तीनवा एच सहा ए एच सहा ए क्यान अपिदागत संकेत देखाक ए इट अमतरव तवा नोदान नेक्किने को तीनवा कहुद एम जी नंदान नवा नोदान नेक्किना गर्षन बले गर्षन बले होयान ने दियाकने මේක වෘත චලිතයක් වුණාට වෘත චලිතයකදී කරන වැඩේ තමයි අපි කරේ නෑනේ මොකද්ද කේන්ද්‍රය පිටර සමාන යම් දෙමෙ නෑනේ කේන්ද්‍රයේ දෙසර සමාන යම් දෙම්මුදි මොකද්ද හම්බ වෙන්නේ
केंद्रीय पत्र पीटन घर्षण बल एफ या सामान में नमने द एम वी वर्ग बेदी मार्ट मुगत वी किया ने बाइसिकले वंगुए का मन करना प्रवेग या आर किया ने वंगुए अरे देंगोवा तेरे नौ यंटे वृत्त चलित अग्ना वी वर्ग बेदी मार दाप कम मैं वी किया लगी अन्य वृत्त चलित याना के ना आगे वेग या आर किया लगी अन्य ए वृत्त चलित ये वृत्त ये अरे ඉතින් f සමාන mv වර්ග බෙදීම r කියලා එකක් හම්බුණා මේක දාන්න මෙතෙන්ට රයිට් මේකත් කරන්නකෝ කේන්ද්‍රයේ දෙසර f සමාන mv f සමාන mv වර්ග බෙදීම r හරිද දැන් මේකට අංක 1 කියලා දාලා මේකට අංක 2 කියලා දාන්න දැන් ඔයා 2න් 1ට 2න් එකට ආදේශ කරන්න ඔයාට මොකක් හරි එකක් ලැබෙයි සොලු කිරීම නිකන් හුරු පුරුදු ගතියක් නැද්ද ලැබිච්ච ප්‍රකාශනයේ කලින් දැකපු කෙනෙක් නෙමෙයිද මේ කතන්දරේ දැන් තරමක් දුරට සාධාරණයි G කියන්නේ ඒවා දන්න කෙනෙක්ද R කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට දෙන කෙනෙක් පාරේ වංගුවේ අරයනේ ඒක ඔයාට දෙන කෙනෙක් හැබැයි මේ A සහ H කියන්නේ මොනවද A සහ H කියන දෙන්න චුට්ටක් කරදරයිනේ වාහනේ ගුරුත්ව කේන්ද්‍රයට උසයි බර බලය ක්‍රියා කරන තැනට පළලයි බලන්න මෙන්න මේ ත්‍රිකෝණේ මෙයානේ දෙච් කියන්නේ මෙයා නේද ඒ කියන්නේ හරිනේ එතකොට මෙන්න මේ කෝණය කවුද H සහ A දිහා බලලා බලන්න අර කෝණය කවුද මොකද ඒ කෝණය බයිසිකලේ ආනත වෙච්ච කෝණය නෙමෙයිද තියෙන්නේ මේ කෝණය නෙමෙයි දෙය තියෙන්නේ. පේනවද? ඒ ත්‍රිකෝණය තේරුණාද? H A මෙතන තියෙන A බෙදීම H නේ. නෑ නෑ නෑ. H කියන්නේ පොළවේ දන් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන උස. ඔයා හිතන් මෙහෙම තියෙනක මෙහෙම ඇලවෙද්දී ඒක කර්ණය කියලානේ අපි සලකන්නේ පොළවේ ඉඳන් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන උස කියලා ගුරුත්ව කේන්ද්‍රය එහාට ගියාට අපි සලකන්නේ නැහැ අර එයා දැන් හරිනම් ඔහොම තියෙන කෙනා මෙහෙම ඇලවෙද්දී පොඩ්ඩක් වෘතාකාරවණ යන්නේ මම වෘතාකාරවණ යන්නේ අපි සලකන්නේ පොළවේ ඉඳන් තියෙන උස විදියට H කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයට පොළවේ සිට තියෙන උස මේ රූපෙ දිහා බලලා අර රූපෙ දිහා බලනකොට H කියන්නේ කර්ණය තමයි. මම මේ රූපයෙන් දිහාට පැහැදිලි කරන්න. ඔය මැද තියෙන දෙවෙනි රූපේ අපි ගණන් වලදී පටලවා ගන්නෑ. අපි කෙලින්ම කතා කරන්නේ තුන්වෙනි රූපේ. තුන්වෙනි රූපෙදී H ලකුණු කළොත් අපි ඒ H ට කියන්නේ පොළවේ ඉඳන් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන උස විදියට. හරිනේ? ඔය දෙවෙනි රූපේ ගණන් වල පටලවා ගන්නෑ. ඔය පැටලවීම ආවේ මම දෙවෙනි රූපේ අඳපු හින්දා. හරිනේ? අර ත්‍රිකෝණ දිහා බලලා A බෙදීම H ට මොනවද කියන්න බැරිද ඔයාට? A බෙදීම H කියන්නේ කවුද? නොදන්න වචන වලින් කියන්න නැතුව දන්න වචනෙන් කියමුකෝ අපි. H බෙදීමට A ගත්තොත් tan වෙනව නේද? එහෙනම් A බෙදීම H නම් එක යට tan වෙනව නේද?
අපි මේකට කොට් කියලා කියනවා. ඒ වුණාට ෆිසික්ස් වල කොට් දාන්න යන්නේ අපි එක ඇට ටැන් තියනවා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් නේද? GR බෙදීම tan තීටා කියලා. දැන් ඔය ලැබිච්ච එකේ ඔයාට අමුතු කට්ටිය ඉන්නවද? නෑ. G කියන්නේ දන්න කෙනෙක්, R කියන්නේ අරය, තීටා කියන්නේ බයිසිකලේ යානත කරපු කෝණය. මේක නම් නොදන්න කට්ටිය ඉන්නවනේ. A සහ H දැක්කම චුට්ටක් හොල්මන් වගේනේ. හැබැයි අරකට ගියාම අරකේ තියෙන සාමාන්‍යයෙන් ඔයාට ගානක දෙන දත්ත ටික බයිසිකලේ මෙන්න මෙච්චරක් ආනත කරලා මෙච්චර අරයක් තියෙන වංගුවක යනවා. ওই වගේ ගානක් ඔයාට හම්බ වෙන්නේ. මෙච්චර ඇල කරපු බයිසිකලයක් මෙච්චර අරයක් තියෙන වංගුවක යනවා. එතකොට එයාගේ ප්‍රවේගය ගන්න. එයාට යන්න පුළුවන් ප්‍රවේගය ගන්න. ওই විදියට. හරි. ඔතෙන්ට අරන් එන ප්‍රකාශනේ. සුළු කළා ඔතෙන්ට අරන් එන්න. හරි මට ඕකේ tan theta ව උක්ත කරලා ප්‍රකාශනය කරගන්න. tan theta ව උක්ත කරලා ප්‍රකාශනය කරගන්න. tan theta ව උක්ත කරලා ප්‍රකාශනයක් අරගෙන theta සමානයි tan inverse කියලා ප්‍රකාශනය කරන්න. ඔයාට අවිල්ල ති theta සමානයි tan inverse gr බෙදීම v වර්ග කියලා. හරිනේ. හරි ආපහු හෙමින් බලන්න මේ ගානේ මොකද්ද අපි කරපු පියවර. මං වඩ වගන්ති වලින් හදන් ආපු නිසා පියවර ටිකක් අපහැදිලි. වගන්ති වලින් හදන් ආවේ බල යුග්ම අරගෙන යුග්ම දෙක සමාන වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ f සමාන m දාලා එහෙමනේ ආවේ. එහෙමනේ ආවේ. ඔයා මතක තියාගන්න ඕනේ මෙච්චරයි. ඝර්ෂණ බලයෙන් ඇති කරන ගුර්ණය මං අර මුලින්ම පැහැදිලි කරේ. ඝර්ෂණ බලයෙන් ඇති කරන ගුර්ණය නවත්තන්නේ අභිලම්භ ප්‍රතික්‍රියා බලයෙන්. මේ තියෙන්නේ ඒකමනේ. ඝර්ෂණ බලයෙන් ඇති කරන ගුර්ණය කියන්නේ FH නේද? බල යුග්මයේ කතාව අමතක කරන්න. ඝර්ෂණ බලයෙන් ඇති කරන ගුර්ණය FH. අභිලම්භ ප්‍රතික්‍රියා බලයෙන් ඇති කරන ගුර්ණය R වරක් A. R කියන්නේ mg. ඒක නිසා mga. හරිනේ? ඝර්ෂණ බලයෙන් ඇති කරන ගුර්ණය බැලන්ස් කරන්න ඕනේ අභිලම්භ ප්‍රතික්‍රියා බලයෙන් ඇති කරන ගුර්ණය. ඒක මතක තියාගෙන ඔයාලා ගන්න ඕනේ FH සමානයි MGA. ඊට පස්සේ F අයින් කරගත්තේ කේන්ද්‍රයේ පැත්තට F සමානයි MA දාලා F ගේ අගය දැම්මා ඒකට. ඊට පස්සේ tan theta ව උක්ත කළා. මම මේක කිව්වේ සමානෙන් MCQ එක හරේ. දුන්නොතින් අරය මීටර 10ක් වෙච්ච වංගුවක තිරසට අංශක 60ක් ආනතියෙන් ගමන් කරන බයිසිකලයකට ලබාගත හැකි උපරිම ප්‍රවේගය සොයන්න. මඤ්ඤං වෙනවනේ. අර සමීකරණේ මතක නම් හරි. v වර්ගය සමානයි gr බෙදීම tan theta. ඔක මතක නම් හරි. හරිද? අමතක වුණා තින් හදාගන්නේ එහමයි. රචනා ගානකට ගියෝ තින් ඔක පටලවලා ගන්න එහමයි. රචනා ගානකදී මේ වගේ ඔප්පු කිරීම සමීකරණ වශයෙන් භාවිතා කරන්නේ නැහැ හොඳේ. මේ ඔප්පු කරලා ගත්ත දේවල් සමීකරණ වශයෙන් භාවිතා කරන්නේ නැහැ. ඒ ස්ටෙප් ටික කරන් එන්න ඕනේ. රචනා ගානක. අමුතුයක් නැහැනේ. පුංචි තර්ක ටිකක් තිබ්බේ. ඝර්ෂණ බලයෙන් හදන ගුර්ණය හරි ගස්සන්න ඕනේ. අභිලම්භ ප්‍රතික්‍රියා බලයෙන්. ඒක තමයි පළවෙනි එක. මේක. දෙවෙනි එක වෘත්ත චලිතයක් හින්දා කේන්ද්‍රයේ පැත්තට F සමානයි යන්නේ. ඒ දෙක සුළු කළා ගත්තා. මේ වෘත්ත චලිතයේ ගණන් වල විතරම කරන්න සමීකරණ දෙකක් ලියන් එක්ක බෙදනවා නැත්නම් එකතු කරනවා අඩු කරනවා සමගාමී සමීකරණ විසඳීමන් ඊට පස්සේ තියෙන්නේ සමීකරණ දෙක ලියන්න අල්ලගන්න පොයින්ට්ස් දෙකයි ඔයා මේ ගණන් මොඩියුල් එකේ මතක තියාගන්න ඕනේ. හරි. තව චූටි වැඩක් දෙනවා කරන්න. ආපහු අලුතින් රූප මොකුත් අඳින්න ඕනේ නැහැ. අලුතින් රූප මොකුත් අඳින්න නැතුවම ඔතනම යට පුංචි මාතෘකාවක් දාගන්න. ඔයා තනියෙන් ඒක ප්‍රකාශනය හදන්න ඕනේ. බයිසිකලයේ සිරසට ආනත කෝණය තීටා විට අපි පෙන්නලා තියෙන තිරසට ආනත කෝණය තීටා විට
ඔයා මට ප්‍රකාශන අරන් දෙන්න සිරසට ආනත කෝණය තීටාවිට කියලා. සිරසට ආනත කෝණය තීටාවිට. බයිසිකලයේ සිරසට ආනත කෝණය තීටාවිට හරි. මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. ඔයාට එක තැනක් දිහා බලලා වෙනස් කරන්න විතරයි තියෙන්නේ. පුළුවන් නම් හරියට තේරුම් ගන්න කොතනදිත් ප්‍රකාශනයේ වෙනස් වෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න මේ මේ වගේ ඔප්පු කිරීම කරගෙන ගියපුවම ඔයා තීටා කියලා දාගන්න කෝණය තියෙනව නේද? ඔයා තිරසට ආනතව කෝණය දැම්මොත් ප්‍රකාශනය චුට්ටක් වෙනස් වෙනවා. සිරසට ආනතව කෝණය දැම්මොත් ප්‍රකාශනය තව චුට්ටක් වෙනස් වෙනවා. ඒක නිසා සමීකරණ කටපාඩම් කරන්න එපා. දැන් මේ වගේ සමීකරණයක් v වර්ග සමාන g r බෙදීම tan තීටා කියලා පාඩම් කරගෙන හරිද? ඔයා මේකේ කෝණය තීටා තිරසට නැතුව සිරසට දැම්මොත් එහෙම වැරදි. ඒක නිසා මේ වගේ සමීකරණ කටපාඩම් කරන්න එපා. මතක තියාගන්න. ආවේ කොහොමද කියන එක. රඳින්න ඕනේ. ඔය ඔප්පු කිරීම කරන්නවත් ඕනේ. ඔප්පු කරන්න දෙයක් නැහැ. එක තැනක් දිහා බලලා වෙනස් කරන්න විතරයි තියෙන්නේ. මෙතන දිහා බලලා වෙනස් කරන්න නැහැ කිව්වට. මේක දිහා බලන්න. tan theta උඩ එනවා. එච්චරයි වෙන්නේ. ඒ බෙදීම h සමානයි කෙලින්ම tan theta වෙනවා. දැන් සිරසට ආනත කෝණය theta කියලා දීලා තියෙන්නේ. දැන් ත්‍රිකෝණය වදින්නේ මේ විදිහටනේ. දැන් theta කියන්නේ අනිපැතරනේ. දැන් ওই ත්‍රිකෝණය වදින්නේ මේ විදිහටනේ. දැන් a කියන්නේ මේක, h කියන්නේ මේක, theta කියන්නේ ඕක. දැන් tan theta ගත්තොත් a බෙදීම h කෙලින්ම v වර්ගය සමානයි gr tan theta. මේ ඇඳ ත්‍රිකෝණ තේරුණනේ. මෙන්න මේක. තා පාටක් නෑ. මෙන්න මේක. මෙන්න මේ ත්‍රිකෝණ ඇඳේ. දැන් theta කියලා පෙන්වුවේ මේක. මෙන්න a, මෙන්න h. ඒක තමයි මේ තියෙන්නේ. තීටා කෝණය ලකුණු කරන තැනත් එක්ක ප්‍රකාශන වෙනස් වෙන විදිය පේනවද? සමීකරණ කටපාඩම් කරන්න එපා ඒක නිසා. ওই જાතියේ ওই විදියට පැටලෙන තැන් අපිට ආපහු හම්බ වෙන චුම්බක ක්ෂේත්‍රවල. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රවලත් තියෙනවා. අපිට කටපාඩම් කරන් ඉන්න බෑනේ. තීටා කියන්නේ තිරසට ආනත කෝණයයි. බෑනේ. මතක තියාගෙන පටස් ගාලා ගන්න විදිය. ඒක ඇඟට ගුණයි. ඔයා සමීකරණ කටපාඩම් කරන් ගිහිල්ලා v වර්ගය සමාන gr බෙදීම tan theta කියලා හදිස්සියට ලකුණු කරනවා කෝණය සිරසට ආනත කෝණය විදියට. ඉවරයිනේ. බය වෙන්න එපා. ඔයාට උත්තර පහේ උත්තරයක් තියෙනවා ඒකටත්. ඒ ලෙවල් পেපර් එකේ උත්තර පහ ගත්තම ඒ උත්තර පහේ උත්තරයක් ඒකටත් තියෙනවා. එහෙම හදුවත් ඔයාලට හරි උත්තරයක් එනවා. ඒකත් තියෙනවා උත්තර පහේ. ඔයා ඩෝංගල් ගහනවා ඒකට. වැරදි. ඔයා ඇවිල්ලා ලොක්කා වගේ කියනවා මං ගැහුවා මට හරි මට ලස්සනට උත්තරය ආවා. වැරදි. ඒ උත්තර පහ හදන්නේ මේ විදියට. ප්‍රොෆෙසර්ස්ලා දන්න ඔයා කරන ගොංකන් ටික. ඒ ගොංකන් ඔයාට කරන්න එයා ලස්සනට දෙනවා. ආ කරන්න කියලා. කරාම ලස්සනට උත්තරෙත් අන්තිමට තියලා තියෙනවා. දැක්කම මං ගහනවා. වැරදි. හරි බයිසිකලේ කතාව ඉවරයි. විනාඩි ගන්න කියන්නේ පහට කාලයි වෙලාව. මම පහට පටන් ගන්නවා. ෂෝට් නෝට් එකේ ප්‍රශ්න දා ගන්නටක් ගාලා අපි ප්‍රශ්නයක් ලියුවේ ෂෝට් නෝට් එකේ ඝර්ෂණ බලය ඇති වෙන විදිය හා පැත්ත මාරු වෙන විදිය කියලා. ටක් ගාලා ලියා ගන්න.
ඝර්ෂණ බලය ඇති වෙන විදිය හා පැත්ත මාරු වෙන විදිය ඊට පස්සේ ඝර්ෂණ බලය ඇති වෙච්ච විදියයි පැත්ත මාරු වෙච්ච විදිය ලිව්වා පළවෙනි ප්‍රශ්නේ මාර්ගය සුමට වෙලාවේදී මාර්ගය සුමට වෙලාවේදී වාහනයට තිබිය හැකි ප්‍රවේගය ගන්න තර්කය වාහනයට තිබිය හැකි ප්‍රවේගය ගන්න තර්කය අපි කොහොමද මේ වැඩේ කරේ මාර්ගය සුමට වෙලාවේදී කොහොමද කළේ ඝර්ෂණ බලයක් නැහැනේ ඝර්ෂණ බලය බිඳුවක් වෙන්න ඕන නම් අර ඝර්ෂණ බලය ඇතුළත වෙච්ච ප්‍රකාශනයට සමාන වෙන්න ඕනේ කිව්වා නේද g sin theta සමානයි v වර්ග බෙදීම r cos theta සමාන වෙන්න ඕනේ එතනින් පුළුවන් v හොයන්න ඊට පස්සේ බයිසිකලිය දාන්නකෝ වංගුවේ බයිසිකලිය වංගුවේ බයිසිකලිය වංගුවේ බයිසිකලිය වංගුවේ බයිසිකලිය බයිසිකලිය ඇල කරන්නේ ඇයි බයිසිකලිය ඇල කරන්නේ ඇයි බයිසිකලිය ඇල කරන්නේ ඇයි ඊළඟට ගූර්ණ ඇති වෙන විදිය ගූර්ණ ඇති වෙන විදිය ගූර්ණ ඇති වෙන විදිය ලියන සමීකරණ ලියන සමීකරණ බයිසිකලයට ලියපු සමීකරණ මොනවද හවු හවු බයිසිකලයට ලියපු සමීකරණ මොනවද අර ගූර්ණය සමානයි මේ ගූර්ණය පළවෙනි සමීකරණය දෙවෙනි එක කේන්ද්‍රය පැත්තට F සමාන MA මේ මම කරන වැඩේ පොඩ්ඩක් අල්ලගන්න මං සරින් සරේ මතක් කරනවා මට මේ මොඩල් එකේ මේ සමීකරණ ලියන්න මේ මොඩල් එකේ මේ සමීකරණ ලියන්න එක දවසක් ඇතුලේ මම ඔයාට එක ගණන් මොඩල් එකක සමීකරණ ටික 3-4 පාරක් මතක් කරනවා ඒ මතක් කරද්දී ඔයා ඔළුවෙන් ඒ රූපෙම වාගෙන දුවන්න ඕන ඉස්සරහට ඒ රූපෙම වාගන්න ඔළුවේ ඒ දැන් මම කියවනේ බයිසිකලෙට මේ පැත්තට ගූර්ණය සමානයි අර පැත්තට ගූර්ණය ඔයා මතක් කරගන්න මොකද්ද මේ පැත්තට ගූර්ණය මොකද්ද එහා පැත්තට ගූර්ණය ඔය ෂෝට් නෝට් එකක් කරන්න ඕනේ වැඩේ ওই වැඩේ තමයි මම ඔයාට ෂෝට් නෝට් එක කියවන්න දෙන්නේ නැතුව කරන්නේ පන්තිය පටන් ගන්නකොට කරන්නේ මේ වැඩේ මම වගේ ප්‍රශ්න ටිකක් අහනවා ඒ අහන ප්‍රශ්න වලට ඔයා උත්තර මතක් කරගන්න ඕනේ තවට එකකින් කියන්නම් ওই ෂෝට් නෝට් එක මොකද්ද කියලා ඊට පස්සේ අර පැතර ගූර්ණය මේ පැතර ගූර්ණය සමීකරණය මොකද සමීකරණය කේන්ද්‍රයේ පැතර F සමාන MA ඒ සමීකරණ දෙක ගත්තට පස්සේ අරකින් අරකට ආදේශ කළා V උක්ත කළා තීටා කෝණය සිරසට ආනත වුණොත් ප්‍රකාශනය වෙනස් වෙනවා තිරසට ආනත වුණොත් ප්‍රකාශනය වෙනස් වෙනවා ඒකේ A සහ H මතකයිනේ A කියන්නේ ප්‍රතික්‍රියා බලය ඇති වෙච්ච තැනයි බර බලය අතර පරතරය H කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයට උස ඒ ත්‍රිකෝණ දිහා බලන tan theta ක ප්‍රකාශනය ලියුවේ ඒකෙන්නේ අපි tan ව ගෑවුවේ ප්‍රකාශනය ඇතුළට අරකේ A සහ H නේ ඉන්නේ සමීකරණය ඇස්සේ සමීකරණය ඇස්සේ අපිට හම්බ වෙන්නේ A සහ H සමීකරණය ඇස්සේ අපිට හම්බ වෙන්නේ A සහ H වනේ අපි අයින් කළේ tan ව දාලා ඒක කළේ අර ත්‍රිකෝණ දිහා බලලානේ ඒක මතක් කරගන්න ওই මොඩල් එක හිර වුණොත් හිර වෙන්නේ ඔන්න ওই කැලේ අමතක වෙලා ඔයා කරගෙන යනවා මෙතනින් එහාට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ අර කතන්දරේ මතක නැහැ A සහ H ඉවත් කරේ tan ගාවලා කියන එක මතක් වෙන්නේ ඒක මතක තියාගන්න තමයි ඔක පාවිච්චි කරන්නේ සරින් සරේ මතක් කරනවා සරින් සරේ මතක් කරනවා ඊට පස්සේ එච්චරනේ ඔව් කෝච්චියට යන්න කලින් මම ප්ලේන් එක කතා කරන්න දැන් යන්න පොතට තව චුට්ටෙන් අපව ටියුට් එක ගමු පොතේ දාන්න ගුවන් යානයක් වංගු ගැනීම පාරෙනෙමේ යහසේ ගුවන් යානයක් වංගු ගැනීම ගුවන් යානයක් වංගු ගැනීම මේක උගන්වද්දි මට ඔයාට චූටි කටපාඩමක් දෙන්න වෙනවා මොකද ද්‍රවස් ගතිකය පාඩම තාම කළේ නැහනේ ඒක තියෙන ඉස්සරහටනේ ද්‍රව ගතිකය පාඩමේදී තමයි කතා කරන්නේ ප්ලේන් එකක් උඩ යන විදිය ගැන මෙහෙමයි
දැකපු ප්ලේන් එක මතක් කරගන්න. ප්ලේන් එකක් S දෙකෙන් දැකලා තියෙනවද? නැත්තම් ටීවී එකේ හරි ගේම් එකක හරි වීඩියෝ එකක හරි ෆොටෝ එකක හරි ඔය ප්ලේන් එකේ තටු තියෙනවනේ. දෙපැත්තෙන් තටු දෙකක් තියෙන්නේ. ඔය තටු දෙකේ තියෙනවනේ කරකවන්න පුළුවන් කෑලි. හෙලිකොප්ටරේ වගේ බ්ලේඩ් නෙමෙයි, මේ වගේ නෙමෙයි. තටුවේ තියෙනවා මෙහෙම උස් පහත් කරන්න පුළුවන් කෑලි දෙකක්. එහෙම කෑලි තියෙනවා කියලා දැකලා තියෙනවද? දැකලා තියෙනවද? ප්ලේන් එකේ තටුවේ මට ඒ රූපේ නම් අඳින්න බෑ. මම නම් දල වශයෙන් මෙහෙම අඳින්නම්. ප්ලේන් එකේ හැටි සාමාන්‍ය මේ වගේනේ. නෑනේ. ඔයා දකින්න ප්ලේන් එක ඔය වගේ නෙමෙයිනේ. ප්ලේන් එකක් වගේ කියලා හිතා ගන්න හොදේ. තල්මහෙක් එහෙම නෙමෙයි. ඔහොම ගිහිල්ලා පිටිපස්සෙන් ආපහු මෙහෙම තටු දෙකක් තියෙනවනේ. මට ඒක නම් තට්ටේ හරියට හැඩේ මතක නෑ එච්චර. තව එක තට්ටක් තියෙනවා මෙතනින් උඩ පැත්තට. මෙහෙම තියෙන පේන තට්ට. මෙහෙම තට්ටක් තියෙනවා මෙතන උඩට. මෙයාගෙත් මෙතන මෙහෙම කෑල්ලක් තියෙනවා. ඒක කොහොම හරවන්න හැකි? මේ දෙන්න ඉන්නේ. මේ දෙන්නගෙත් මෙහෙම කෑලි දෙකක් තියෙනවා. මෙහෙම උඩ පහත් කරන්න හැකි. එක තැනකින් හයි කරලා තියෙන්නේ. අසව්වක් වගේ. ඒකේ ඔහොම උස් පහත් කරන්න හැකි ඒ කෑල්ල. හරිද? ඒ වගේ උස් පහත් කරන්න පුළුවන් කෑලි. මෙතන එහෙම කෑලි දෙකක් තියෙනවා. මෙතන කෑලි දෙකක් තියෙනවා. අපව මෙතන මෙහෙම දිග කෑල්ලක් තියෙනවා. අපව මෙතන මෙහෙම දිග කෑල්ලක් තියෙනවා. 1 2 3 4 5. ඔය කෑලි පහෙන් තමයි ප්ලේන් එක හරවන්නේ. හයිවේ එකේ ගිහින් තියෙනවා. බස් එකේ නෙමෙයි. කාර් එක හරි වෑන් එක හරි හයිවේ එකේ ගියොත් චුට්ටක් අත එළියට දාලා අත මෙහෙම හරවල බලන අතර වෙන වැඩේ. මේ පැත්තට වඩා වාහනේ මෙහෙම යද්දි අත මෙහෙම දාන්නකෝ. අත මෙහෙම චුට්ටක් ආනත කරපු ගමන් අත සුංගල් උඩ යනවා. ඒ හුලම් පාරට. අත මෙහෙම ෆ්ලැට් කරුවොත් ඔයාලට අත හිමින් පහත් කරගන්න හැකියි. චුට්ටක් හරි ආනත කරුවොත් අත යනවා ගලවගෙන උඩ. යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්නයක් තියෙනවා. 2000 මතක නෑ. 2015 උඩද කොහෙද? 5 රචනා ප්‍රශ්නය ඇති. ගුවන් යානයක් එසවෙන විදිය. ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඊට කලින් අවුරුද්දක තියෙනවා. ඊට පස්සේ අවුරුද්දක තියෙනවා. ඒක තවත් මොඩිෆයි කළා. හුලම් පාර වදිනකොට ඇති වෙන ගම්මිතා පරිවර්තනෙත් එක්ක ප්ලේන් එක උඩ යන හැටි. ද්‍රව ස්ථිතිය ඉවර කරගෙන පස්සේ යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්න 20 කරන්න තියෙනවා ඔයාලට. රචනා ප්‍රශ්න 20. එතකොට මේ ප්‍රශ්නේ අහුවෙනවා. ප්ලේන් එක උඩ යන්නේ බර්නෝලි කියලා ප්‍රමේයකින්. අහලා තියෙනවද? නැහැ. සමහරු අහලා තියෙයි. බර්නෝලි කියලා ප්‍රමේයකින්. බර්නෝලි ප්‍රමේයෙන් තමයි අපි කතා කරන්නේ හුලඟේ පාවෙන දේවල් පාවෙන හැටි. ඒක උගන්වන්නේ මේ යාන්ත්‍ර විද්‍යාව අන්තිම ද්‍රව ගතිකය පාඩමේදී. බර්නෝලි වල කියලා දෙනවා ප්ලේන් එකේ තටුවේ හැඩේ තියෙන්නේ මෙන්න මේ විදියට. ප්ලේන් එකේ තටුවේ හැඩේ මේ තටුවේ ඉස්සරහ මේ තටුවේ මේ ඉස්සරහ මෙන්න මේ පැත්ත තියෙන මෙන්න මේ වගේ හැඩයක්. එතකොට මෙයාගේ එන්න මෙයා වාතය හරහා ගමන් කරනකොට වාතය ගමන් කරන්නේ මෙයාගේ මේ විදියට. මේ වාත රේඛා කියලා කියන්නකෝ මම ඔයාලට දැනට තේරෙන්න. වාත රේඛා වාත අංශු ගමන් කරන විදිය. මේ ප්ලේන් එක ඉස්සරහට යද්දි මේ තමයි තියෙන තටුව. මේ තටුව ඉස්සරහ තමයි මේ තියෙන්නේ. මෙන්න මේ සංසිද්ධිය හින්දා ඔට ලාවට මම කියන්නම්.
මේ පැත්තේ පීඩනය අඩු වෙලා මේ පැත්තේ පීඩනය වැඩි වෙනවා. උඩ පීඩනය අඩු වෙලා යට පීඩනය වැඩි වෙනවා. එතකොට පීඩන වෙනස නිසා මෙයා මත බලයක් ඇති වෙනවා. ඔන්න ඔය බලයෙන් තමයි ප්ලේන් එක උඩට උස්සන්නේ. ඕක ඇති වෙන විදිය ද්‍රව ගතිකයේදී කියලා දෙන්නම්. ඇයි එහෙම වෙන්නේ කියලා. ප්ලේන් එකේ තටුව මත මේ තටුව යටපැත්ත හොඳේ. මේ පොළව තටුව යටපැත්තෙන් ප්ලේන් එක මත ওই වගේ බලයක් ඇති වෙනවා. ඔය බලය නිසා තමයි අර ටොන් ගානක් බර ප්ලේන් එකක් උඩට ඉස්සෙන්නේ. ඕකට අපි කියන්නේ එසවුම් බලය කියලා. හරිනේ? ප්ලේන් එකක් උඩ යනකොට ප්ලේන් එකක් උඩ යනකොට මෙන්න ප්ලේන් එක මේ ප්ලේන් එක මත මේ විදියට ක්‍රියා කරන එසවුම් බලයක් තියෙනවා. හරි? එතකොට එයාගේ බර බලය කියන කෙනා ඉතින් කොහොමද ක්‍රියා කරන්නේ පොළව දෙසටනේ? එයාගේ බර බලයක් තියෙනවා. මේ තියන්නේ එයාගේ එසවුම් බලය. අපි ඒකට සාමාන්‍යයෙන් එල්ලකුරෙන් තමයි හඳුන්වන්නේ. Lifting force FL ඔස එසවුම් බලය. ඔය L ලකුරයි mg සමාන වුණාම කියලා තේරෙනව නේද? එයා උඩ තියන්න පුළුවන් වෙන්නේ. L ලකුරට mg සමාන වෙන්න ඕන නේද? බල සමතුලිතතාවය. ඔය එසවුම් බලය ඇති වෙන්නේ බර්නෝලි අණුව. ඒක දැන් හිතන්න එපා. ඒක මම කියලා දෙන්නම් අතනදී. ඒකේ තේරුම තමයි උඩ පැත්තේ පීඩනය අඩු වෙනවා යට පැත්තේ පීඩනය වැඩි වෙනවා. පීඩන වෙනස නිසා මෙයා මත බලයක් ඇති වෙනවා. හරිද? පීඩන වෙනස නිසා මෙයා මත බලයක් ඇති වෙනවා. හරි. ඒ එසවුම් බලය තමයි මම අර එල්ලකුරෙන් පෙන්වුවේ. ප්ලේන් එක උඩට උස්සන් ඉන්න එල්ලකුරෙන්. එසවුම් බලයෙන්. බර ඉතින් කොහොමද පල්ලෙහාට ක්‍රියා කරනවානේ? අර නිකන් වාහනේ වගේ. එයා තිරස්ව ගමන් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ඔච්චරයි ඕනේ. හරි? හැබැයි මෙයා වංගුවක් ගන්නකොට ඔයා හිතන්න අහස වංගුවක් ගන්නවා කියලා. ඝර්ෂණයක් ඇති වෙනමයි පාරක් තියෙනමයි ඝර්ෂණයක් ඇති වෙන්නේ බැහැනේ. අතිල් ඇතිල් වෙන දෙයක් නැහැනේ, ලිස්සන දෙයක් නැහැනේ. කොහොමත් උලංගේ පාවෙලා යන්නේ කිනානේ. මෙයා මත වෙන කිසිම බලයක් ඇති වෙන්නේ නැහැ, ඔච්චර ඇති වෙන්නේ. එහෙනම් මෙන්න මේ බලය, මේක මේ පීඩන බලයක්නේ. පීඩනය නිසා ඇති වෙච්ච බලයක්නේ. ඊළඟට කතා කරන ද්‍රව ස්ථිතිය පාඩමේදී පීඩනයටද කියලා දෙනවා. පීඩන බල ඇති වෙන්නේ නිතරම පෘෂ්ඨයට ලම්බකව කියලා. ඕක ඕ ලෙවල් කාලෙත් කතා කරලා එන්නේ. පීඩන බලය කියන කෙනා ඇති වෙන්නේ පීඩනය ක්‍රියා කරන්නේ නිතරම පෘෂ්ඨයට ලම්බකව. එතකොට දැන් මෙහෙම තියෙන ප්ලේන් එක මෙහෙම තිබ්බොතින් එසවුම් බලය සිරස්, බරත් සිරස්. මෙයා වංගුවක් ගන්න මෙහෙම වංගුව ගන්න බෑ. එහෙම වංගුවක් ගන්න ගියොතින් කිලෝමීටර් 100ක්ද 100ක් විතර අරයක් තියෙන වංගුවක් තමයි ගන්න වෙන්නේ. ගන්න පුළුවන් බැරි නෑ, හරි අමාරුයි. ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඒ කොහොමද කියලා කිව්වොතින් ටිකක් සංකීර්ණයි. ඒක කරකවන්න පුළුවන් මෙහෙම දෙපැත්තට. හරි. වානිකම් මෙහෙම හිතා. මේ ප්ලේන් එක වාගේ පැත්තට එනවා. හරිද? මෙහෙම මේ ප්ලේන් එක වාගේ පැත්තට එනකොට මේ තියෙන පිටිපස්සේ තටුවේ කෑල්ල. මේ තටුව මේ පැත්තට හැරෙවුවොත් මෙහෙම මේකේ ওই ඔයාට පේන පැත්ත තියෙන්නේ. ඉස්සරහා ඉඳන් පිටිපස්සට එන හුලම් පාර ওই තටුවේ හැපෙනව නේද? හැපෙනකොට මොකක්ද වෙන්නේ හුලම් පාර? හුලඟේ තියෙන්නේ යම්කිසි ස්කන්ධයක් තියෙන අංශුනේ. එයාලා ගම්මිතා පරිවර්තනයක් කළා, මෙයා මත බලයක් ඇති කරනවානේ. ඒ ඇති කරන බලය ඇති වෙන මෙයා මත බලයක් ඇති වෙනකොට ඒ බලය විසින් ප්ලේන් එක හැමෙහිට කරකවනවා. කොහොම ප්ලේන් එක කරකවල ප්ලේන් එක වඟු ගන්න බෑ. පුළුවන්. හරි අමාරුයි. අමාරුයි කියලා කියන්නේ දැනෙන විදිහට වඟුවක් ගන්න බෑ. මේ දැන් ප්ලේන් වඟු ගන්නවා කියලා දන්නවනේ. ප්ලේන් වඟු ගන්නවා කියලා දන්නවනේ.
මෙහෙම උස්සලා ඔහොම බාවන්නේ නැහැ ප්ලේන් එක හරියද? ඔහොම උස්සලා ගත්තාන් පස්සේ යාට ඕන විදිහට කරකැන්න පුළුවන් යාට. මෙහෙම යන කෙනා ඔහොම හරවලා ගන්නවා. ඔය ෆිල්ම් මෙහෙම බලලා තියෙනවා දැකලා ඇති. ටීවී එකේ හරි කොහරි ෆිල්ම් මෙහෙම බලනවා දැකලා ඇති. නෑ නෑ ෆිල්ම් බලන්න. කිසි ප්‍රශ්නයක් නෑ ඉංග්‍රීසි ෆිල්ම් මොන් තරම් බලන්න. කොරියන් මගුල් දෙමළ මගුල් නැතුව. නෑ යාට ඒව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම ෆිසික්ස් ඉගෙන ගත්තේ ෆිල්ම් වලින්. ෆිල්ම් වල පෙන්නනවා ෆිසික්ස් වලට සම්බන්ධ ගොඩාක් දේවල්. හැබැයි බලන්න ඕනේ මේ තියෙන ඇක්ෂන් මූවිස් කියලා. ආන් ඒවා. ඒවා තියෙන වර්ග දෙකක්. එකක් තමයි යුද්ධ ගැන පෙන්නන ඒවා. ඒව නෙමෙයි. තව සෙට් එකක් තියෙනවා උන් පෙන්වන්නේ උන්ගේ ටෙක්නොලොජි එක ගැන. ඇමරිකන් කාර්ය ෆිල්ම් එකක් ගහනවා. ඊට නොදවෙන එක රුසියාවෙන් හරි චීනෙන් හරි ගහනවා. උන් පෙන්වන්නේ උන්ගේ තාක්ෂණය ගැන. එතකොට ඒක ඇතුලේ ඔයාලට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි කතා කරන මේ බර්නෝලි ගැන එහෙම හොඳට තේරුම් ගන්න ගොඩාක් ෆිල්ම් තියෙනවා. සමහර ඒවා ඔයා ෆිල්ම් බලලා තිබුණා මට උගන්වන්න ලේසි. මොකද ඒ කියන උදාහරණ තේරුම් ගන්න පුළුවන් ෆිල්ම් වලින්. සුනාමි රැල්ලක හැටි බලන්න ඩේ ආෆ්ටර් ටුමාරෝ ෆිල්ම් බලන්න ඕනේ. මතකයි විදිහට ඩේ ආෆ්ටර් ටුමාරෝ වෙන්න ඕනේ. නැත්තම් 2012 කියන ෆිල්ම් එක. ඒකෙත් පෙන්වන සුනාමියක් ගැන. සුනාමි රැල්ලක් මුහුදේ නැහැටි. මුහුද මැද හරියේ තියෙන බෝට්ටුවට සුනාමි රැල්ල තැනෙන්නේවත් නැති හැටි. එයාගෙන් චුට්ටක් උඩ ගිහින් පහත් වෙනවා විතරයි. හැබැයි මේ මාළු බෝට්ටුවක්. හැබැයි මේ මාළු බෝට්ටුවේ ඉන්න මිනිස්සෙක් ඒ මිනිස්සයා දන්න මේ සුනාමියක් තමයි යන්නේ කියලා. ඊට පස්සේ බලන් ඉන්නකොට සුනාමි රැල්ල පොඩ පොඩ ඉස්සෙනවා. ඉස්සෙලා වෙරළ කිට්ටුවට යද්දී ඒක අඩි ගානක් උස රැල්ලක් වෙනවා. ඒක ඔයාට කතා කරන්න තියෙන තරංග පාඩමේ අන්තිමේ සුනාමි කියන මාතෘකාවට. මුහුදේ ගැඹුරත් එක්ක තමයි රැල්ල උස තීරණය වෙන්නේ. ඒක අර ෆිල්ම් එකේ හොඳට ලස්සන තියෙනවා. ඒ කාලෙදි මම ඒ කැලේ දාන ගෲප් එකට බලන්න. ෆිල්ම් එකේ ඒ කැලේ තෝරලා මම දාන ගෲප් එකට. සුනාමි රැල්ල ඇති වෙලා ඒක මුහුද දිගේ එන හැටි. භූමි කම්පනයක් වුණාට පස්සේ එක තැනක ඉඳන් තව තැනක තියෙන අනාවරක මධ්‍යස්ථානයක දෙදුරුම් කාලා ඒ රටාව පෙන්වන හැටි. ඒක මම කියවට වඩා තේරෙන්නේ නැහැ. අර වගේ හැකින් දකින්න ඕන. ඒවයි ඒක ඕන තරම් තියෙනවා. බලුවට පාඩු නැහැ. හැබැයි දැන් බලන්න යන්න එපා. හරි. මේවත් ඔයාට පහසුවෙන් තේරුම් ගන්න හැකි ෆිල්ම් වලදී. ඒවයි මේව ලස්සනට පැහැදිලි කරලා පෙන්වනවා. ඒ කියන්නේ පැහැදිලි කරන්නේ නැහැ මේ බර්න් විල් නිසා තමයි මෙහෙම කරගෙන කියලා. ඔයා තියරි එක දැනගෙන ඉන්න නා එහෙම වුණේ මේක නිසා තමයි කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා අපිට සොනික් බූම් කියලා එකක් කතා කරන්න තියෙනවා තරංග පාඩමේ. අති ධ්වනි සොනික ගිගිරුම කියලා. අපි කියන්නේ සුපර්සොනික් ස්පීඩ් කියන්නේ අහලා තිනවද? සුපර්සොනික් ස්පීඩ් කියලා කියන්නේ සොනික් නෙමෙයි. ඒකට කියන්නේ සුපර්සොනික් කියලා. ඒ සුපර්සොනික් ස්පීඩ් එක කියලා කියන්නේ ශබ්දයේ වේගය අභිභවා යන වේගය. කෆීර් ජෙට් ඇහෙන්නේ මෙහෙ යන්නේ හරි දැකලා තිනවනේ. ජෙට් එකක් යන සද්දේ ඇහිලා ඔයා එලියට බැස්සොත් උඹට ජෙට් එක පේනවද? සද්දේ මෙහෙ කියලා මෙහෙ බලන් හිටු ජෙට් එක දින්නන්න හරි. ඒකත් ඔයාට ඉගෙන ගන්න තියෙන තරංගපාඩේ මන් තිමේ. සොනික ගිගිරුම කියලා. සොනික් බූම්. ඒකත් හොඳට තේරුම් ගන්න බලන් ෆිල්ම් ටිකක් තියෙනවා බලලා තියෙන්න ඕනේ. ඒකෙත් මං කැලි ඒ කාලෙ විදිහ දානවා ගෲප් එකේ වඩා බලන්න. ඊට පස්සේ ඒ ඇතිවන කම්පන තරංග නම් බෝම්බයක් වගේ එකක් පිපුරනාට පස්සේ එයාගෙන් ඇතිවෙන කම්පන තරංග ගමන් කරන හැටි. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් එක තමයි අර ළඟදී පිපුරේ බේරුවට ලොකු වරායක බෝම්බයක් වගේ එකක්. ඇමෝනියම් නයිට්‍රේට් වගේ පිපුර මතකද? ලෙබනන් වල. ලෙබනන් වෙන්න ඕනේ. ලෙබනන් වල බේරුවට කියන වරායේ ලොකු ගබඩාවක තිබිච්ච ඇමෝනියම් නයිට්‍රේට් වගේ පිපුරුවා. ඒ පිපුරමෙන් පස්සේ ඒ ෂොක් වේව් එක යන විදිය ඒකත් අපිට ඉගෙන ගන්න තියෙනවා. සිලබස් එකකින් තියෙනවා ෂොක් වේව් ගැන. ඒ ෂොක් වේව් එක යන විදිය ඒ වීඩියෝ ක්ලිප් එකක් බලලා තිබ්බනම් මම කියනකොට වඩා පටස් ගලපත් වෙනවා මේක තමයි කියන්නේ කියලා. පාරේ වංගුවක යද්දි බයිසිකලේ ඉස්සලා ගිහලා අතපය ලෙලියවාගෙන තියෙනවා නම් බයිසිකලේ ඇල කරන කතාවක් කියනකොටම තේරෙනවා මේ ඇල වෙන්න මෙන්න මේක නිසා වැඩිපුර ඇල වුණත් කණේ වෙලි ගෑවෙනවා කියලා. වාහනයක ගිහින් තියෙනවා නම් වංගුවක් ඇල කරනකොට පැත්තට වීසි වෙන බව වීසි වෙලා තියෙනවා නම්
කියද්දි දන්නවා විසිනේ කොයි පැත්තටද කියලා මේ ෆිසික්ස් විශේෂ යාන්ත්‍ර විද්‍යාව මේ පාඩම ඇතුළේ ඉගෙන ගන්නකොට වඩා තියෙන්නම ඇහි හැප්පිච්ච දේවල් ටිකමයි හරිද මේ පාඩම මම බඩගාගෙන ඉන්නේ ඒක හින්දා ඔයා ජීවත් වෙන මිනිස්සෙක් නේ නේ මේ ඒ ලෙවල් කරනවා කියලා විභාගෙ ලියලා ඒ අකුරක් හරි බී අකුරක් හරි මොහක් හරි අකුරක් කරා මේක ඉවර කරලා ගියා යන කෙනෙක් නෙවෙයි වැඩ නැහැ නේම කරලා ඉගෙන ගත්ත දේ තේරුම් ගන්න පුළුවන් ඉන්න බෑ මැරෙනකන් දකින්න දේවල් ටික තමයි මේක ඇස්සේ තියෙන්නේ ෆිසික්ස් කියන පාඩම් 11 ඇස්සේ වා ඉගෙන ගන්න මැරෙනකන් දකින්න දේවල් ටික කෙමිස්ට්‍රි ඇස්සේ ඉගෙන ගන්න මැරෙනකන්ම දකින්න දේවල් ටික මේ සයන්ස් සබ්ජෙක්ට් වල විශේෂත්වය ඒකයි මේ මැත්ස් කරන කට්ටියත් කැමති නම් බයෝ වල තියෙන දේවල් නිකන් පොඩ්ඩක් අහලා බලලා කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න ගොඩක් වටින දේවල් තියෙනවා මම මැත්ස් කරන්නේ මට බයෝ අයියා කියලා ඉන්නපාව ඔයා නිකන් ඉතින් ඔයි දැන් ඕතර වීඩියෝස් තියෙනවානේ ඔය තිස්ස සර් ලගේ මුතුගල සර් ලගේ වීඩියෝස් ඕතරන් තියෙනවනේ එළියේ ඒ වගේ චුට්ටක් හොයන් ඔයි විශේෂ කෑලි පොඩ්ඩක් බලලා තේරුම් ගන්න පද්ධති ටික ඔයාට එන්සයිමේ ඒ එන්සයිම නිසා මේ වගේ ජීර්ණයක් එනවා ඒව ඕනේ නිකන් පොඩ්ඩක් අර ස්ට්‍රක්චර් එක මොනවා කියලා කියලා තේරුම් ගන්න ඒව බලලා මේ කාලේ කමන්නේ විනාඩි 5ක් වැය කරාට ඒක අපිට යන්නේ එකතු කරගන්න ඉගෙන ගන්නවා කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් ලියන සිලබස් එකක් කවර් කරනවත් නෙවෙයි ඒ කරන දෙයින් ඔයාට වටිනාකමක් තියෙන්න ඕනේ තේරුමක් තියෙන්න ඕනේ මේ මේව මම මෙහෙම මෙ නැහින් නැහිලා කියලා දෙන්නේ ඒකට නැත්තම් මේක විනාඩි 5න් 10න් කියන්න පුළුවන් ප්ලේන් එකක් යනදා එසවුම් බලේ මේ පැත්තට මෙයාගෙන් තමයි සංරචකය එහෙනම් මේක මේ වෙද්දි ඉවරයි දැන් ගානක් හදනවා එහෙනම් වැඩ නැහැ එහෙම කරලා ෆිසික්ස් ඉගෙන ගත්තනම් ඔයාලට මේ දේවල් ආපහු තැනක දකින්නකොට ඒක උනේ එහෙමයි කියලා මතක තියෙන්න ඕනේ තේරෙන්න ඕනේ නැත්තම් ඔයා ෆිසික්ස් ඉගෙන ගත්ත වෙන්නේ නැහැ ඔයා විභාගයක් ලියව විතරයි වෙන්නේ අන්තිමට ශිෂ්‍යත්ව කාලේ ලියපු ප්‍රශ්න මතකයි මතකයි ඕලෙවල් කාලේ කටපාඩම් කරලා ලියපු ඉතිහාසයේ අර මැප් එකේ ලකුණු කරපු තැන ටික මතකයි ඔයා කාලේ නැස්ති කරා විතරයිනේ වැඩ නැහැනේ ඕලෙවල් ඉතිහාසය ගැන පස්සේ වෙනම කතා කරන්න ඒක තනිකර පට්ටපල් බොරු ඔයා ඉගෙන ගත්තේ හරි ප්ලේන් එකට එන්නකෝ මෙන්න මේ තටු කෑල්ල පාවිච්චි කරලා ප්ලේන් එක හරවන්න පුළුවන් හැබැයි අපිට ඒක ප්‍රමාණවත් නැහැ ඒක නිසා අපි කරන්නේ මෙන්න මේ තටු දෙක පාවිච්චි කරලා ප්ලේන් එක හරවන එක මේ තටු දෙක එක්කෙනෙක් උඩ පැත්තට හරවද්දි අනිත් එක්කෙනා යට පැත්තට හරවන්නේ ඒ ඇයි කියලා නම් මට දැන් කියලා දෙන්න බෑ ඔය තටු දෙකම උඩ පැත්තට හැරෙව්වොතින් ප්ලේන් එක ඔහොම උඩ යනවා ඔය තටු දෙකම යට පැත්තට හැරෙව්වොතින් ප්ලේන් එක ඔහොම යට යනවා එක්කෙනෙක් උඩට එක්කෙනෙක් යටට හැරෙව්වොතින් ප්ලේන් එක කරකිනවා පුළුවන් නම් හිතන්න ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ හැප්පෙන වාත ධාරාව නිසා තටුව මත ඇතිවන බලය හින්දා ගම්මිතා පරිවර්තනය හැප්පෙන උලම්පාර හින්දා තටුව මත බලයක් ඇති වෙනවා මේ පැත්තේ තටුව මෙහෙම හැරෙව්වම එයා මත ඇතිවන බලය නිසා ඒක ඇතිවෙන තටුවට වඩා චුට්ටක් උඩින් එහා පැත්තේ තටුව යට පැත්තට හැරෙව්වට පස්සේ එයා මත ඇතිවෙන බලය තටුවට චුට්ටක් යටින් ඇති වෙන්නේ අන බල යුග්මයක් ප්ලේන් එක කරකවනවා ඔය කෆීර් එකක් ජෙට් එකක් එහෙම තියෙන ඉංග්‍රීසි ෆිල්ම් එක බලද්දි චුට්ට බලන්න එයා ඔහොම යන ගමන් එකපාරම හරවල ගන්නවා අන්න ඒ හැරවිල්ල හරවන්නේ මේක පාවිච්චි කළා සහ අපි දැන් මේ කතා කරන එක පාවිච්චි කළා එහෙම කරපු ගමන් ප්ලේන් එක කැරකෙනවා මෙහෙම ඇලවෙනවා ඇලවෙච්ච ගමන් මෙන්න මේ එල් ලකුර ඒක අඳින්න කොහොමද ඇල කර ප්ලේන් එකක් හා ඒක අඳින්න මෙහෙම එතකොට ප්ලේන් එක තියෙන්නේ මේ වගේ. ඔය ඉස්සරහින් යන්දි බැලුවේ ප්ලේන් එකේ හොම්බ තමයි රවුමට පේන්නේ, තටු දෙක තමයි ඔහොම ෆ්ලැට් එකට පේන්නේ. තාමත් මෙයාගේ බර බලය කෙලින්ම පල්ලෙහාට. මෙන්න යාමත් ඇතිවෙච්ච එසවම් බලය.
දැන් ඔයාට පේනවාට එසවම් බලය ලම්බ සෝරි එසවම් බලය සිරසට ආනතයි කියලා සිරසට හරි තිරසට හරි එසවම් බලය ආනතයි ආනතයිනේ එක්කෝ සිරසට නැත්නම් තිරසට කොහෙන් හරි ආනතයි ඒක නිසා මෙයා මත මේ විදිය සංරචක ඇති වෙනව නේද මේ පැහැදිලි කරන හැම චූටි චූටි කරුණම ඔයාට ඕන වෙන්නේ නැහැ හරිද ගාන හදන්න ඕන පොඩි ප්‍රමාණයක් විතරයි මේ කතන්දරය සම්පූර්ණයෙන් තේරුම් ගන්න දැන් මම මේ ටික කියන්නේ මම මේක තීටා කියලා දාන්න එහෙනම් මේක L cos තීටා මේක L sin තීටා බල සමතුලිතතාවය තේරෙන ඔයාට තේරෙන්න ඕනේ ප්ලේන් එක ඇලවුණාට පස්සෙත් නවත්තන් ඉන්නේ L sin තීටා සංරචකයේ හින්දා ඒක නේද එයාගේ සිරස් සමතුලිතතාවය ඉටු කරන්නේ प्लेन में क्या सिरस समतुलता भी टुकरा ने एल साइन थीटा अरे एल कोस थीटा क्यों ने किना कोहिट दिन में यह तिरस निशार क्रिया करना है अन्न एक तमाई यह आगे केंद्र अभिसारी बाले बिन्ने मिन्न यह क्या रखना वंगुवे आ रहे वंगुवे केंद्र ये वंगुवे आ रहे प्लेन में का ओयविद्या टा तिरस टा आनत कल हम එසවම් බලය කොහොමද තටුවට ලම්බකයි එතකොට එසවම් බලයෙන් සංරචකයක් හැදෙනවා තිරස් දිශාවට අන්න ඒ එසවම් බලයේ සංරචකය නිසා තමයි අන්න ඒ එසවම් බලයේ සංරචකය නිසා තමයි ප්ලේන් එකට වංගුව ගන්න පුළුවන් වෙන්නේ මේකයි ද්‍රව ගතිකයයි කියන පාඩම් දෙක කවලම් කරන්න පුළුවන් ওই පොයින්ට් එක අල්ලලා රචනා ප්‍රශ්නවලදී MCQ එකද දුන්නොත් ටියුට් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේ ප්‍රශ්නයක් තමයි හම්බ වෙන්නේ ටියුට් එකේ තියෙන 39 38 වගේ ප්‍රශ්න ඔයාට වේගය දීලා ආනතය දීලා අහන ප්‍රශ්න තමයි අහන්නේ ද්‍රව ගතිකයත් එක්ක පටලැවුවොත් දත්ත මුකුත් දෙන්නේ නැහැ බර්නෝලි කවලම් කරලා අගයන් හොයාගෙන එල් ලකුරු හොයාගෙන තමයි ගාන හදන්න තියෙන්නේ. ඒ જાතිය ගණන් එතෙන්ට කියන්න හදමු. පාස් පේපර්ස් වලත් තියෙනවා. මාතෘකාව දාලා තියෙන්නේ ගුවන් යානය කියලා. හ්ම්? අඳින්න මේක. L අකුරයි MG අකුරයි. රතු පාට MG අකුරක් තියෙන්නේ. බල දෙකක් තියෙන එක. ඒක ඇඳලා එතනින් ලියන්න. තිරස්ව ගමන් කරන ගුවන් යානය කියලා. තිරස්ව ගමන් කරන ගුවන් යානය. තිරස්ව ගමන් කරන ගුවන් යානය කියලා ලියන්න ඒ රූපය ඇඳලා ඒක ඇති. ලියන්න L අකුරෙන් පෙන්නලා තින්නේ. මෙහි L යනු එසවුම් බලයයි. මෙහි L යනු එසවුම් බලයයි. මෙහි L යනු එසවුම් බලයයි. එසවුම් බලය ගැන බය වෙන්න එපා. ඒක බර්නෝලි කතාව කතා කරද්දී වට හොඳට තේරෙනවා. බර්නෝලි වල කතා කරන එකක් තමයි ගුවන් යානයක එසවුම කියන එක. බර්නෝලි වල ගණන් මොඩල් එකක්. ඊට පස්සේ ලියන්න එසවුම් බලය සහ බර බලය. එසවුම් බලය සහ බර බලය සිරස්ව පිහිටමින් එසවුම් බලය සහ බර බලය සිරස්ව පිහිටමින් සිරස් සමතුලිතතාවය එසවුම් බලය සහ බර බලය සිරස්ව පිහිටමින් සිරස් සමතුලිතතාවය පවත්වා ගනි පවත්වා ගනි නමුත් ගුවන් යානය වංගුවක් ගැනීමේදී නමුත් ගුවන් යානය වංගුවක් ගැනීමේදී केंद्र अभिसारी बलयक अवश्यवे केंद्र अभिसारी बलयक अवश्यवे केंद्र अभिसारी बलयक अवश्यवे मेसदहा गुवन्याणय तिरसट आनत किरीम सिदुकराय मेसदहा गुवन्याणय तिरसट आनत किरीम सिदुकराय अंदिन मे रूपे अपि දකින්න උඩ යන හැම එකම යන්නේ බර්නෝලි වලින් හෙලිකොප්ටරේ ආරුණම
හෙලිකොප්ටරේ පාවිච්චි කරන වෙන එකක්. එයා පාවිච්චි කරන හුලම් පාර ඇදලා පල්ලෙහාට ගහන තියරි එක. බලය. ගම්මිතාව. එයාගේ තටු නැහැනේ. එයා නිකන් අර ඩිංගෙක් වගේ ගෙඩියක් විතරනේ තියෙන්නේ. ඔයා ෆිසික්ස් හරියට ඉගෙන ගත්තොත් ඔයාට ওই හැමදේම පැහැදිලි කරන්න පුළුවන්. මහ ලොකු දේවල් නෙවෙයි. හිතන්න විතරයි ඕනේ. පේන දේ ගැන චුට්ටක් හිතන්න. මොකක්ද මේ වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හිතන්න. හරි හරි, මේ පාර චිත්‍රපන්තියක් වගේ. හා, ලියමු. එසවුම් බලය හැම වෙලාවෙම තටුවට ලම්බකයි. එසවුම් බලය හැම වෙලාවෙම තටුවට ලම්බකයි. ඉතින් ඉතින් ගුවන් යානය තිරසට ආනත වෙනකොට එසවුම් බලයත් ඉබේම ආනත වෙනවා. එසවුම් බලයත් ඉබේම ආනත වෙනවා. එසවුම් බලයත් ඉබේම ආනත වෙනවා. හරි. දැන් ඔයා අර L sin theta සහ L cos theta පෙන්වලනේ තියෙන්නේ. හරි, දැන් ලියන්න. L cos theta සහ mg නිසා, sorry, L sin theta සහ mg නිසා. L sin theta සහ mg නිසා. L sin theta සහ mg නිසා ගුවන් යානයේ සිරස් සමතුලිතතාවය පවතිනවා. සිරස් සමතුලිතතාවය පවතිනවා. L sin theta සහ mg නිසා ගුවන් යානයේ සිරස් සමතුලිතතාවය පවතිනවා. L cos theta කේන්ද්‍රය දෙසට පිහිටන නිසා. L cos theta කේන්ද්‍රය දෙසට පිහිටන නිසා ඒක කේන්ද්‍ර අභිසාරී බලය වෙනවා. ඒක කේන්ද්‍ර අභිසාරී බලය වෙනවා. L cos theta කේන්ද්‍රය දෙසට පිහිටන නිසා ඒක කේන්ද්‍ර අභිසාරී බලය වෙනවා. දැන් ලියන්න. කේන්ද්‍රය දෙසට F සමානයි MA. කේන්ද්‍රය දෙසට F සමානයි MA. ලියන්න. L cos theta සමානයි MV වර්ග බෙදීම R. L cos theta සමානයි MV වර්ග බෙදීම R. සිරස් විභේදනයෙන් L sin theta සමානයි mg. L sin theta සමානයි mg. සමීකරණ දෙක නම් කරන්න 1 2 කියලා. පේනවනේ කැපුවොත් L බෙදුවොත් L කැපෙන බව. බෙදන්න. හැදෙනවනේ tan theta. tan theta හැදෙන විදිහට බෙදන්න. කවුරු කාගෙන්ද බෙදන්න ඕනේ? L sin theta බෙදන්න L cos theta ගෙන්. එතකොට L ට L කැපිලා හැදෙනවා tan theta. එතකොට ඔයාට එන්නේ mg බෙදීම mv වර්ග බෙදීම r. m ට m කැපෙනවා. tan theta සමානයි gr බෙදීම v වර්ග. හරිනේ? ඕකෙත් theta කෝණේ ලකුණු කරන තැන අනුව ප්‍රකාශනයේ උඩ යට මාරු වේවි. හරිනේ? theta කෝණේ ලකුණු කරන තැන අනුව ප්‍රකාශනයේ උඩ යට මාරු වෙනවා. අපි කටපාඩම් කරන සමීකරණ නෑ. ගුවන් යානයේ මොඩල් එක කොහොමද හදන්නේ? වංගුව ගන්නවා නම් අනිවාර්යයෙන්ම ගුවන් යානේ ඇලවෙන්න ඕනේ. ඕක තමයි රූපේ. නිතරම එසවුම් බලය තටුවට ලම්බකයි.
එයාගෙන් සංරචක දෙක හැදෙනවා තිරස් සහ සිරස් විදියට ඒ සයින් තීටා සහ mg නිසා සිරස් සමතුලිතතාවය ලැබෙනවා ඔයා ලියනවා සමීකරණයක් සිරස් විභේදනයේ සමානයි බිඳුවයි එතකොට l sin තීටා සමානයි mg මම මේ කියන්නේ ගාන හදන හැටි මේ જાතිය ගානක් හදන හැටි සිරස් සමතුලිතතාවය ලියුවා ඔයාගේ පළවෙනි සමීකරණය ලබා ගන්න ඊට පස්සේ කේන්ද්‍රයේ පැත්තට f සමානයි mv දාලා ඔයාගේ දෙවෙනි සමීකරණය ලබා ගන්න l cos තීටා සමානයි mv වර්ග බෙදීම r සමීකරණ දෙක එකකින් අනිත් එක බෙදුවට පස්සේ එකකින් අනිත් එක බෙදුවට පස්සේ ඔයාට හම්බ වෙනවා tan theta කියලා ප්‍රකාශනයක් tan theta කියන්නේ ගුවන් යානය තිරසට ආනතක කරපු කෝණයේ tan අගය හරිනේ ඔය ප්‍රකාශනයේ ඇතුලේ ඉන්නේ tan theta ත් එක්ක tan theta v වර්ග g r g කියන්නේ ගුරුත්වජ ත්වරණය හරිනේ theta කියන්නේ ආනතිය r කියන්නේ අරය තුන්දෙනා නේ G කියන්නේ කොහොමදව දන්න කෙනානේ මේ තුන්දෙනා තමයි ගණන් හද්දී ඔයාට පටලවලා දෙන්නේ එච්චර දෙන්නේ දීලා එක්කෙනෙක් අහනවා ගණන් ඩියුට් එක බලන්න 28 29 ගණන් 28 29 ද නෑ 30 39 38 මොකද කියලා තියෙන්නේ 38 කියලා තියෙනවා වේගය 350 ms රින එක වූ ගුවන් යානයක් වේගය දුන්නා අරය 5 km වූ වෘත්තාකාර පතයක වක්‍රාකාර පතයක r දුන්නා එහෙනම් අහන්න හදන්නේ තීටා කොපමණ ප්‍රමාණයක් ආනත කළ යුතුද තුන් දෙනානේ හිටියේ දෙන්නෙක් දීලා එක්කෙනෙක් අහනවා ප්‍රවේගය දුන්නා අරය දුන්නා ආනතිය ඇහුවා 39 තිරසට 45ක් ආනත කළ ආනතිය දුන්නා ජෙට් යානයක් අරය දෙකයි අරයක් දුන්නා එන වේගය හවි ආ වේගය අහලා නැහැ කාලය අහලා තියෙන්නේ මොකද්ද ඒ අහලා තියෙන්නේ නැන් කිව්වේ මම බොරුනේ කාලය කියන්නේත් වේගය නෙමෙයිද චලිතය සම්බන්ධ කෙනෙක් නෙමෙයිද වේගය හොයාගෙන අරය දෙකයි කිලෝමීටර් වෙන වෘත්තාකාර පතයක අංශක 180ක් කරකුණාම ඒ කියන්නේ 5r 5r දුරක් ගමන් කරන අර වේගෙන් ගන්න කාලය තේරුණාද තේරුණේ නැත්තම් නෑ කියන්නේ එයාගේ අරය කිලෝමීටර 2යිනේ අරය කිලෝමීටර 2යි අංශක 180කින් කරකුණානේ මෙහෙම ගිහිපු කෙනා දැන් මෙහෙම යන්න ඕනේ එහෙනම් මෙහෙම හැරෙන්න ඕනනේ අරය 2 කිලෝමීටර වෙච්ච වෘත්තාකාර පතය කොහොම හැරෙන්න ඕනේ? ගමන් කරපු දුර කොච්චරද? 25r ගෙන් භාගයයි. වට භාගයයිනේ. ඒක තමයි දුර. වේගය හොයාගත්තා. දුර 5r දාලා හොයාගත්තා. එහෙනම් කාලය ගන්න පුළුවන් නේ. මේකෙත් කරලා තියෙන්නේ ආනතිය දීලා අරය දීලා වේගය තමයි යෝගෙන් අහලා තියෙන්නේ. වේගය වෙනුවට කාලය ඇහුවා. චලිතය පටලවලා. ගණන් හැදෙන හැටි තේරෙනවද? ඔයා ගණන් හදන හැටි නෙමෙයි ගණන් හැදෙන හැටි තේරුම් ගන්න. ඒතකොට ගණන් 1000ක දන්න ඕනේ ගණන් 10ක දුන්න ටියුට් එක කවර. ඒ 38 39 මොකද 37 තියෙන්නේ? රතයක් අරය 400ක් වෙච්ච සුමට මාර්ගයක වංගුවක 35 ms ඍණයක ප්‍රවේගයෙන් ආරක්ෂිතව ගමන් කිරීමට එම මාර්ගය තිරසට ආනත විය යුතු කෝණය සොයන්න. ඒක හදන්නේ කොහෙන්ද? මතක් වෙන්නේ? අර තිරසට ආනත කරපු මාර්ගයේ සුමට අවස්ථාව. අර ඝර්ෂණ බලය ඇතුළේ තිබිච්ච ඍණ ලකුණත් එක්ක තිබුණ කෙනා උන් දෙන්න සමාන වුණ අවස්ථාව. සමාන වෙච්ච අවස්ථාව කියන්නේ ඝර්ෂණ බලයක් නැති අවස්ථාවනේ. අන්න ඒ අවස්ථාව. G sin theta සමානයි V වර්ග බෙදීම R cos theta. ඒකේ tan theta සමානයි v වර්ග බෙදීම gr හරි කතාවක් එනවනේ මේ අහලා තිනෙත් ඒක මේ හැම එකේම එකම ප්‍රකාශනයේ එන බව පේන්නේ නැද්ද ඔයාට v වර්ග gr හැමතැනම එනවා සුමට කතන්දරෙදිත් ඒකම ආවා ප්ලේන් එකටත් ඒකම ආවා බයිසිකලෙත් ඒකදම තාවේ බයිසිකලෙට තාවේ ඒකද ඒ වගේ මතක වුනේ ඒක ආවේ v වර්ග gr
එකම මොඩල් එක තියෙන මේ වාහනේ විතරයි වෙනස් වුනේ. ඒකයි හේතුව. සුමට පාරේ වාහනයක් ගියත් එකයි අහස ප්ලේන් එකක් ගියත් එකයි. එකම වැඩේ. වාහනේ විතරයි වෙනස් කළේ. අන්න ඒ විදිහට සමානතාවයල් දකින්න. සමානතාවයන් දැක්කේ නැත්නම් ඔයාට මේ ගණන් එක එක ගණන් සමානතාවයක් දැක්කොත් මේ ඔක්කොම එකයි. මැත්ස් කරන කට්ටිය වැඩි නිසා කියන්නේ බයෝ කට්ටියට නම් කංකරච්චලේ ඇති. ඔයා ගණන් හදද්දි ගණන් වල සමානතාවයන් දකින්න. සමානතාවයන් දැකලා ඒක මොඩල් එකක් කරගන්න. ඒ මොඩල් එක හදන හැටි ලොඩ දාගන්න. එතකොට ඒ මොඩල් එකේ මොන ගණන්ක් දුන්නත් ඔයාට ඒක හදන්න හැකියි. ගත වෙන වෙලාව චුට්ටක් එහා මෙහා වෙයි. හැබැයි ඔයා කරන්න ඕනේ දේ දන්නවා. මේක කරාම මේක එනවා. මේක කරාම මේක එනවා. මේකට කර මේකට යන්න නම් මේක තමයි කරන්න ඕනේ. ඔයා ඒකයි කරගන්න ඕනේ. ගණන් 1000ක් හදලා වැඩක් නැහැ. හම්බ වෙන 1001 ඔයාට හදන්න බැරි වෙයි. ගණන් 10ක් හරියට හදලා මොඩල් කරගෙන මොඩල් තේරුම් ගත්තොත් 1001 ඔයාට ගණක් වෙන එකක් නැහැ. ඊළඟට ඔය ගණන් 30 29 ඉඳන් 39 වෙනකන් ඉවර කරන්න. ඕකේ කියලා දෙන්න දෙයක් නැහැ තව. තියෙනවද? නැහැ. ওই ගණන් සියල්ලම ඔයාට ඉවර කරන්න පුළුවන්. ආ? කරානේ. ඊළඟ එකට මම දැන් අත ගහන්න යන්නේ නැහැ. මාරකලිඳේ වාහනය සහ කේන්ද්‍ර අපසාරකය සහ ওই ටික. ඔව් ඒවා දැන් අත ගහන්න ගියොතින් ඔයා පටලවා ගන්නවා. ඈ? දුම්රිය මම මේක දාලා නැද්ද? දුම්රිය තියෙන මං දුම්රිය දෙන්න. දුම්රිය ළඟ රියුට් එකේ. තව එකක් තියෙනවා. දුම්රිය ළඟ රියුට් එකේ. ආව මෙතන මං දුම්රිය දාලා නැහැ ටොපික් එකට. ගුවන් යානියයි තිරසට ආනත වංගුවයි. වංගුවේ වාහනේ. ගුවන් යානිය වෙනම. ටියුට් එකේ ගණන් 39ක් ඉවර වෙලා තියෙන්න ඕනේ ලබන බදාදා වෙනකොට. පන්ති ඉවර නැහැ. තව තියෙනවා. මේ යාන්ත්‍ර විද්‍යාව පැත්තේ පහුගිය දේවල් චුට්ටක් මතක් කරන්න හිතුණා. සාමාන්‍ය වේගය 180 කිලෝමීටර් පැය ලෙස පැවතිය හැකි මෝටර් රථ ධාවන තරඟ සඳහා පිළියෙල කළ පාරක වංගුවක අරය 16 මීටර් වේ. වංගුව කිලෝමීටරයක් අරය තියෙනනේ ලොකු වංගුවක්. මෙම මාර්ගයේ 180 km/h රිනේක ප්‍රවේගයෙන් ගමන් කරන මෝටර් රථයක් මාර්ගයෙන් නොලිස්සා ගමන් කිරීමට මාර්ගය තිරසට ආනත කර තිබිය යුතු කෝණය සොයන්න. අයියෝ අරය දීලා වේගය දීලා හදන්න පුළුවන්. උත්තරේ මොන වගේ කැත උත්තරයක් දෙන්නේ? ඒකේ තියෙන tan theta v වර්ග gr. අර ඔයාට මතකද අපි ආනත කතන්දරේ ඝර්ෂණ බලය හොයලා ඝර්ෂණ බලය ඇතුලේ ප්‍රකාශනයක් පෙන්නවා g sin theta ඍණ v වර්ග බෙදීම r cos theta එහෙම එකක් පෙන්නවා මතකද? අන්න ඒකෙන් හදන්න තියෙන්නේ. try කරන්න මම ලබන සතියේ ඉවර කරලා දෙන්න. try කරන්න. මම බලන්න. ඒක හදපු නැති කට්ටියකෝ? නේ හදපු කට්ටියකෝ? එහෙනම් අනිත් කට්ටිය try කරන්න ඉස්සෙල්ලා. ඒක ඩෝංගාල් කියලා දුන්නොත් එහෙම අර එනගෙන එරෙන ගතිය එන්නේ නැහනේ. ඒක පොඩක් එන්න ඕනේ. ඊට පස්සේ කියලා දෙන්න. ටියුට් එකේ ගණන් 39ක් ඉවර කරලා තියන්න ඕනේ. මම ඔයත් එක කතා කරලා තියෙන ගණන් 28ක් වෙනකන්. 28ක් නෙමෙයි. අද තව කතා කළා පහක්. 29 30 31 32 33. ඒවයි තියෙන නිකන් තියරිනේ. ඒ තියරිම තමයි ගණන් මේ එක එක මාතෘකාවට කතා කළේ. ඒ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරලා තියන්න. මං හිතනවා මේ වෙද්දි සියල්ලම වීක් ප්ලෑන් වලට හුරු වෙලා ඇති කියලා. සියල්ලම වීක් ප්ලෑන් වලට හුරු වෙලා ඇති කියලා මං හිතනවා. එහෙමයිද? නැද්ද? නැත්නම් මම මේ කතා කරන ලාවත් අපරාදේ. තව තියෙන්නේ කොච්චරද කල්?
ඔයා හිතා ගන්න අවුරුද්දයි කියලා ලබන අවුරුද්දේ තෙල් ප්‍රශ්නයක් නැහනේ දන්නේ නැහැ කියලා හිතමු කොවිඩ් නැහැ කියලා හිතමු තව කොහෙන් හරි බෝම්බයක් හරි සුනාමියක් හරි නැහැ කියලා හිතමු එහෙම නැත්නම් ඔයාගේ එක්සෑම් එකේ කල්යන් නැහැ කියලා හිතමු ඔයාගේ එක්සෑම් එකේ මේ වගේ කල්යන් නැහැ කියලා හිතමු අගෝස්තු තියන්න බෑ කොහොමත් අගෝස්තු බරනේ සැප්තැම්බර් හරි තියයි සැප්තැම්බර් ඔක්තෝබර් හරි තියෙනවා නොවැම්බර් අන්තිමට වගේ එක්සෑම් කල්යන් නැහැ ඔයාලගේ එතකොට ඔයාට තව හම් වෙන්නේ හරියටම අවුරුද්දක් වගේ කාලයක් දැන් ඔය බණේ හැමදේම කියලා හරියන්නේ නැහනේ ඕක නිකන් ABCD කියන වගේ හැමදේම කියනවනේ ඒක නවත්තලා තමයි ආවි වීක් ප්ලෑන් කතන්දරයට දැන් වීක් ප්ලෑන් එක පච කරන්න තියාගෙන ඒකට පුරුදු නාද වීක් ප්ලෑන් එකේ වැඩ කරද්දී වල ප්‍රශ්න තියෙනවද මොනවද ප්‍රශ්න එහෙන්නේ වෙලාවට හැරෙන්නේ වෙලා මදි ඒක තමයි වෙන්න ඕනේ ඔයාලට තේරෙන්න ඕනේ දැන් ඔයාලා හිර වෙලා ඉන්න කියලා අංක 1 ඒ බය දැම්ම අරගන්න ඔයා හිර වෙලා ඉන්නවා කියන බය ඔයා දැම්ම අරගන්න ඒ බය දැම්ම අරගෙන ඒකට වැඩ කරන්න පටන් ගත්තොත් තමයි ඔයාට හිර වෙච්ච ගතිය පොඩ්ඩක් අඩු කරගන්න හැකි නැත්තම් ඔයාට ඔයා හිර වෙලා කියලා තේරෙන්නේ අන්තිම කෙලවරේ ගිහලා පේපර් පටන් ගන්නකොට ඔයාට තාම ඒ පේපර් පටන් ගන්නවා කියන එකේ තේරුම තේරෙන්නේ නැහැ ඒකේ තේරුම තමයි MCQ 50 ගත්තට පස්සේ සිලබස් එකේ පාඩම් 11ක අහුමුළු 50ක් තමයි MCQ 50ක් කියන්නේ. MCQ පේපර් එකේ MCQ වලට දෙන්නේ හොඳට පේන පොලිෂ් වෙන තැනකින් නෙමෙයි. පේන්නේ නැති හැංගිච්ච අස්සකින් මුල්ලකින් ප්‍රශ්නයක් හදන්නේ. තේරුණේ? ඔයාට හිතන්නකෝ වෘත්ත චලිතය පුළුවන්. වෘත්ත චලිතය පුළුවන්. හැබැයි ඔයාට මතක නැහැ ප්ලේන් එකේ තටුවට එසවුම් බලය ලම්බකයි කියලා. ඔන්න ඕකෙන් තමයි ප්‍රශ්නේ හදන්නේ. ඔයාට වංගුව ගමන් කරන වාහනේ පුළුවන්. හරි. ඔයාට වෘත්ත චලිතය පුළුවන් කියලා ඔයා හිතන් ඉන්නේ. හැබැයි ප්ලේන් එකේ තටුවට එසවුම් බලය හැමදෙස්සෙම ලම්බකයි කියන එක ඔයාට අමතක වෙලා. අන්න එතනින් හදන ප්‍රශ්නයක්. ඔයා හිරගෙනා. තේරුණා? මේ කතා කරන හැම චූටි කෑල්ලම ටච් එකේ තියාගෙන යන්න ඕනේ. නැත්තම් තව කාලයක් ඉස්සරහට ගියාම ඔයා හිර වෙනවා. හිර වෙන කියන්නේ ඔයාට අමතක වෙනවා. ඔයාට අමතක වෙන එක නිසා තමයි ඔයා හිර වෙන්නේ. පේපර් සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ ඔයා උඩබිම් බලන මොනවද මේ කියන්නේ කියලා. මේ මම ඔයාට විතරක් කියන අමුතු දෙයක් නෙමෙයි. මීට කලින් උන්ට කියලා උන් ඒව ඇහුව නැතුව උන් එහෙම ඉඳලා ඊට පස්සේ උන්ට වෙච්ච දේවල් දිහා බලලා තමයි මේ කියන්නේ. මෙහෙම වෙනවා. කිව්වට අහන්නේ නැහැ. ඉන්නවා. එන ගන්නවා. ඊට පස්සේ ඉන්නව නිකන් අර තබ්බීරි වෙලා වගේ. ඒ දෙක කරන්න කල නැහනේ. ඊට පස්සේ ඉන්නව තබ්බීරි වෙලා වගේ. කෙල්ලොන්ට ගොඩක් තියෙන මේ ප්‍රශ්නේ. එක්සෑම් එක කිට්ටු වෙද්දී වැඩ කරගන්න බෑ. බය වෙන හින්දා. සමහරව එක්සෑම් එකට යන්නේ අඬ අඬ එන්නේ අඬ අඬ MCQ 30ක් ගහන්න පුළුවන් කියන MCQ 10ක් ගහන්න එක්සෑම් එකේදී එක්ස්පීරියන්ස් තියෙනවා කෙල්ලොන්ගේ කොල්ලොන්ට රංග ඕනම ගුලක් උන් ගිහින් ගහලනවා ඒ උන්ගේ හැටි උන්ට ඕනම ගුලක් උන් ගිහින් ගහලනවා උන්ට උන්නත් එකයි මලත් එකයි ආවත් එකයි නැතත් එකයි ගිහලා ගහනවා කෙල්ලොන්ට මේ ප්‍රශ්නේ ගොඩක් තියෙනවා එක්සෑම් එකේදී අම්බානක බය වෙනවා ඒ බය වෙන්නේ ඒ බය අන්තිම කොනේදී ගත්තම දැන් ඉඳන් ඒ බය අරගෙන ඒකට පුරුදු වෙවි ඉස්සරහට ගියාම අන්තිම කොනේ ඔයාට බයත් පුරුදු වෙලා. ඔයා බය වෙන්නේ පේපර් එකට නෙවෙයි. ඔයා බය හදාගන්නේ පේපර් කරන්න පටන් ගන්නකොට. මට කරගන්න බැහැනේ කියලා. අර බැහැනේ කියන කොළුවට යනවා. එපාර එක්සෑම් පේපර් එක ගත්තමත් බැහැනේ කියලාමයි ඉස්සරහට එන්නේ. ඊට කලින් පේපර් කරලා ලකුණු අරගෙන මට ලකුණු තියෙනවනේ කියලා පුළුවන් නේ කියලා එකක් හදා ගන්න ඕනේ. පේපර් කරලා ලකුණු අරගෙන මම MCQ පේපර් එකක් කරා මට ලකුණු 30කට වඩා තියෙනවා. MCQ 30කට එහා පැත්ත මට ගහන්න පුළුවන්. 35න් එහා පැත්ත ගහන්න පුළුවන්. 40 පුළුවන්. 45න් පුළුවන්. ඒක ඔයාගේ ඇඟට එන්න ඕනේ. ඇඟට ආවට පස්සේ ඔයාගේ බය නැති වෙනවා. මට පුළුවන්. පුළුවන් කියලා ෆිට් එකක් එනවා. ෂුවර් එකක් එනවා.
තමන්ට පුළුවන් කියන එක තමන්ට දැනුණාට පස්සේ තමන් නවත්තන්නේ අකෙක්ටවත් බෑ. ඒක තමයි හැටි. ඒක තමයි ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය කියන එක මැජික් කරලා හදාගන්න බෑ. ඒක කරලා 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 පුරුදු වෙන්න ඕන. තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඔයා පේපර් කරන්න ඕනේ. කරනකොට ඔයාට ලකුණු හම්බ වෙන්න ඕනේ. ලකුණු හම්බ වෙලා ආවට තේරෙන්න ඕනේ. මම පේපර් එකක් කරාම මට මේ වගේ ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. අන්න ඒක ඔයාට පුරුදු වෙන්න ඕනේ. එතකොට ඔයා එක්සෑම් පේපර් එක ගත්තත් ලියන්න පටන් ගන්නකොට ඔයා දන්නවා මේ පේපර් එක ඉවර වෙනකොට මම මේ වගේ ප්‍රමාණයක් හරියට ගහලා ඉවරයි කියලා. ඒ ෂුවර් එක තියෙන්න ඕනේ. ඔයා පේපර් නොකර එක්සෑම් එකට ගියොත් ඔයා දන්නේ නැහැ මගේ කීයක් හරියයිද කියලා. හිතන්නකෝ එක්සෑම් එකට කලින් අපි පේපර්ස් 15ක් 20ක් කරනකොට ඒ පේපර්ස් 15 20ට මොනවා MCQ 35න් 45න් උඩ ගැහුවොත් ඔයා දන්නවා මේක මම ලියන තවත් එක පේපර් එකක් විතරයි. මේකෙත් මට MCQ මම ගහපු ප්‍රමාණයට සාපේක්ෂ ප්‍රමාණයක් වදිනවා කියන ෆිට් එක වට එන්න ඕනේ. ඒ ෆිට් එක හදාගන්න නම් පේපර් කරන කාලේ ඒ වගේ ෆිට් එකකින් පේපර්ස් ලියන්න ඕනේ. පළවෙනි පේපර් එක ලියද්දි එකක් කෙනෙක් හිටියා. එයා ක්ලාස් එකට එනකොට MCQ 14යි හරි ගියේ පළවෙනි දවසේ. මම කවුද කියලා කියන්නේ. MCQ 14යි හරි ගියේ පළවෙනි දවසේ. 50න් 14ක් ගියාම කීයක් ඉතිරිද? 36ක්. වැරදි ප්‍රශ්න 36ක් තිබ්බා. එදා දවසේ මම එයාට සම්පූර්ණයෙන්ම කළේ වැරදි ප්‍රශ්න 36 විවරණයක රූපයක. කරා. ඊට පස්සේ දවසේ 20 ගාණක් හරි ගියා. 21ක් හරි 20ක් හරි ඔහම ගාණක්. ඔහම හරි ගිහිල්ලා දැන් ඇවිත් ඉන්නවා 40 ගාණට. ඒක ඔයාට එක පේපර් එකක් කරලා කරන්න බෑ. එයා එතෙන්ට එන්න පේපර් 16ක් 17ක් විතර කරා. 14ෙන් පටන් ගන්න 16ක් 17ක් විතර පේපර් ගිහින් තමයි 40 ගාණ පැන්නේ. මේකේ බැරියර් තියෙනවා. 27 28 හරියේ බැරියර් එකක් තියෙනවා. ඒක පණින්න අමාරුයි. ඔයා පේපර් විවරණය කරන්න ඕනේ, ඌමනාවෙන් වැඩ කරන්න ඕනේ, ඩොග් ගාලා පලන හැ පැත්තට 30 ගණන් ඊට පස්සේ 32 33 අතරේ ආපහු හිර වෙනවා. 35 පණින්න අමාරුයි. 35 පෙන්නයින් පස්සේ 40 පන්නන්න අමාරුයි. බැරියර් තියෙන්නේ. වැඩ කරන්න ඕනේ තැන්වල. කාලයක් තිස්සේ පේපර් දෙක තුනක් කරනකම් වදින්නෙම 33 34 35 පණින්නේ නැහැ. හිටි ගමන් 36ක් වදිනවා, ආපහු 31 32යි. හිටි ගමන් 37ක් වදිනවා, ආපහු පිටිපස්සේ. ඒ බැරියර් එක පෙන්නයින් පස්සේ දිගටම 38 39. බැරියර් තියෙනවා. ඒ බැරියර් කඩන්න මං ඒ කාලෙදි එක එක දේවල් කියනවා හර කරන්න. ඉතින් ඒ බැරියර් එක 35 බැරියර් එක කඩන්න නම් ඔයා 35ට ඇවිල්ලා ඉන්න බෑසෙල්ල. 40 බැරියර් එක කඩන්න ඔයා 40ට ඇවිත් ඉන්න බෑ. නැත්තම් කොහොම කඩන්නේ? අර නයාසෙල්ලෙම වගේ ඉනිමන් නැහැ උඩ යන්න. ඒව තියෙන මොකද්ද හෙල්ම විතර. මේකේ ඉව නැහැ. මේකේ ඔයා වැඩ කර කර යන්න ඕනේ. ආස නැද්ද MCQ පේපර් එක 40 වට ගහන්න? අතේ ඇඟිලි ප්‍රමාණයකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි වැරදිලා තියෙන්නේ කියලා ගැම්මක් ගන්න ආස නැද්ද? උනන්දුවයි කැපවීමයි තියෙන ඔයා ගාව මට ඒක දෙන්න බෑ. මට පුළුවන් ඔයාට පාර පෙන්නන්න විතරයි. මට පුළුවන් පොඩ්ඩක් ඔයා පත්තු කරලා තියන්න. ඒක නිවා ගන්න එපා ඊළඟ දවස් වෙනකොට. ඔයා පත්තු වෙලා ඉන්න අද රැව නැහන් විතරයි. හෙට උදේ අලුත් ජීවියෙක් තිබෙන්නේ. අර සුපුරුදු කාලකන්ණි සත්වයාම තමයි ඊට පස්සේ ඉන්නේ. ඒ හැව අරින්න. දැන්වත් ඒ හැව අරින්න. ඒක තමයි මම වීක් ප්ලෑන් එක පුරුදු කළේ වාට. අර අපේ කාලකන්ණි පොත. මම ඒකට කියන්නේ කාලකන්ණි පොත කියලා. ඒකෙන් පෙන්වන්නේ ඔයා කාලකන්ණි වෙන බව. ඔයා කාලකන්ණි කියන වචනේ කැත තේරුමක් නෙමෙයි තියන්නේ. කාලය කනවා කියන එක. ඒකේ ඇතුලේ ඔයාට පේනවා. ඒ පොත ලියුවම නම් ඔයාට පේනවා ඔයා කාලේ කනවා කියලා. ඔයාටම පේනකොට ඔයා කාලේ කනවා කියලා ඔයාම හදනවා ඔයා කාලේ කන එක නවත්තන්න. මං ඒකයි ඒකට කාලකන්ණි පොත කියන්නේ. ඒක ලියන්න. ඒක ලියලා බලන්න. ඒකෙන් කරන්නේ ඔයා ඔයාගේ වෙලාව පුළුවන් තරම් පාවිච්චි කරන එක. ඊට පස්සේ එන වීක් ප්ලෑන් එකට. වීක් ප්ලෑන් එක පටන් ගන්නකොට ඔයා අලුත් ජීවියෙක්. හිටපු කෙනා නෙවෙයි. දැන් ඔයාට ඕනේ ඔයාට දැන් කාලය නාස්ති වෙන එක අඩුයි. නාස්ති වෙන කාලයත් පාවිච්චි කරන්න try කරන කෙනෙක් ඔයා.
දැන් ඔයාට ඕනේ ඔයාගේ කාලය කළමනාකරණය කරගන්න. එක එක සබ්ජෙක්ට් වලින් කැලි කැලි අතෑරෙන්නේ නැතුව එදිනදා කරන පාඩම් කටයුතු ටික මගහැරෙන්නේ නැතුව ඒවත් කවර් කරගන්න ගමන් පරණ ඒවත් කවර් කරගන්න ගමන් ෂෝට් නෝට් උත් බලන ගමන් තමයි ඔයා ඉස්සරහට යන්න ඕනේ. ඒකට තමයි වීක් ප්ලෑන් එක ඕනේ. නැතුව මේ මං නිකන් ඉන්න බරුවට කියවලා කරවන දෙයක් නෙමෙයි ඔයාට. මේකත් ප්‍රැක්ටිස් කරලා ට්‍රේනින් වෙලා යන්න ඕනේ තනක්. ගොඩක් කට්ටිය මේ රේස් එක යනවනේ. හොඳට ට්‍රේනින් කරන කෙනා තමයි ඉස්සරහට යන්නේ. හැමෝම කරන දේ කරන්නන් වාලේ කරගෙන ගියොත් ඔයත් රේස් එකේ යයි. හැබැයි ඔයාට ඉස්සරහින් තව ගොඩක් කට්ටිය ඉඳි. ඔයර නිකන් වැඩ කරන් ගිහිල්ලා එස් අකුරක් 100 අකුරක් එහෙම ගන්න පුළුවන්. මේ මොකටද නේ එස් අකුරක් 100 අකුරක් ගන්න ඔච්චර කට්ටකාගෙන ඉන්නේ වැඩ කරන්නේ. දැන් ඔයාලා වැඩ කරනවානේ. දවස් දෙකක් මෙහෙ එනවා. තව පන්තිත් තියෙනවානේ. පන්ති ටිකට යද්දිම සතියෙන් භාගයක් ඔයා ඉවරයි. ඊට පස්සේ ඔයා ගෙදර ගිහිල්ලත් පාඩම් කරනවානේ. ඔයා මහන්සි වෙනවානේ. ඒ මහන්සි වෙන එකේ ප්‍රයෝජනේ 100 අකුරක් එස් අකුරක් විතරක් මදිනේ. ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් නේ. ෂෝට් නෝට් එකේ තේරුව මොකද්ද? ඇයි අපි ෂෝට් නෝට් පාවිච්චි කරන්නේ? ඔයා ෂෝට් නෝට් ගහනවා හරි පාඩම් කරන ගමන් ෂෝට් නෝට් එකක් හදනවා හරි ඊට පස්සේ ඒ හදපු ෂෝට් නෝට් එක කොහෙද කියලාවත් මතක නැහැ ඒකත් හරි. මොකද ෂෝට් නෝට් එකෙන් වෙන්න ඕනද? මතකය කියන්නේ ශක්ති පැකට් කියලා කතාවක් මං කිව්වද? අපි පාඩම් කරන දේවල් මතක හිටින්නේ පැකට් පැකට්. පැකට් එකක් ඇතුළට දාන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවනේ. පැකට් එකක්. ඒ පැකට් එකේ දේවල් ටිකක් දානවා. ඒ පැකට් එක වැහෙනවා. ඒක පැකට් එකක්. ගුවන් යානයක් වංගුවේ ගමන් කිරීම කියන්නේ එක පැකට් එකක්. ගුවන් යානයක් වංගුවේ ගමන් කිරීම කියලා කියපු ගමන් ඔයාලට මතක් වෙනවනේ වංගුවේ ඇලවෙච්ච ගුවන් යානය, එස ගුම්බලය, බර. ඒව තමයි මේ පැකට් එක ඇතුලේ තියෙන දේවල්. පාඩම් කරද්දි කරන්නේ ඔයා පැකට් හදන එක. පැකට් හදනවා. පාඩම් කරනවා කියන්නේ පැකට් හදලා ගබඩා කරනවා. ගබඩා කරන්නේ ඔයාලට සබ්ජෙක්ට් තුනක් තියෙනවනේ. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස්. එහෙම නැත්නම් බයෝ. ඕක අල්මාරි තුනක් විදිහට හිතන්නකෝ. ෆිසික්ස් ඉගෙන ගනිද්දී මං ඔයාගෙන් රෙඩොක්ස් ප්‍රතික්‍රියා අහන්නේ නැහනේ. ෆිසික්ස් ඉගෙන ගන්නකොට ගුවන් යානයක් වංගුවේ යන කතන්දරය ඇස්සේ ඔයා රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය කිරීම කරන්න ඕනේ නැහනේ. නේ? එහෙනම් ඒ පැකට් එක මේකට ඕනේ නැහනේ. නේ? පැකට් කවලම් වෙන්නත් බෑ. ඒක නිසා මම ඔයාලට කියන්නේ එක දවසේ එක සබ්ජෙක්ට් එකක් විතරක් පාඩම් කරන්න. ඒක පාඩම් කරලා රැයට හොඳට නිදා ගන්න. මෙයා මරු එක්කෙනෙක්. එයා ඔයා පාඩම් කරන දේවල් ලස්සන පැකට් ගහ ගන්නවා. එයා පැකට් එකතු කර ගන්නවා. හිතන්නකෝ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. එයා වැඩ කරලා ෆයිල් මිටියක් හදා ගන්නවා. ඒ ෆයිල් මිටිය තාම කබඩ් එකට දාලා නැහැ. කබඩ් තියෙනවා එයාට දාන්න ඒවා. ෆිසික්ස් කබඩ් එකක් තියෙනවා, කෙමිස්ට්‍රි කබඩ් එකක් තියෙනවා, බයෝ කබඩ් එකක් තියෙනවා. ඔයා නිදාගත්තට පස්සේ එයා ඒ ටික ලස්සනට කබඩ් එකෙන් කබඩ් එකට දානවා. ෆිසික්ස් ටික දානවා ෆිසික්ස් කබඩ් එකට. කෙමිස්ට්‍රි දානවා කෙමිස්ට්‍රි එකට. බයෝ දානවා බයෝ එකට. මැත්ස් දානවා මැත්ස් එකට. ඔයා බලපු කතා, අහපු සින්දු, දැකපු මූණමල් ඒව දානවා ඒ ඒ කබඩ් වලට. ඔයා හැමදාම පාඩම් කරනවා කියලා කියන්නකෝ. ඔයා පාඩම් කරනවා. දවස ගානේ පොත කියවනවා. පාඩම් කරනවා දවස ගානේ පොත කියවනවා. ඔයා හැමදාම කරන්නේ පැකට් හද හද දෙනව නේද? පැකට් හද හද දෙනවා. එයා ඉතින් හැමදාම ගිහින් ගිහින් දානවා. අන්තිමට ඌටත් එපා වෙනවා. දානවා, දානවා, දානවා. දානෝ විතරයි. එයාටත් එපා වෙනවා හැමදාම ගිහින් ගබඩා කරන එක. එතකොට නේද පොත පිල්ලුවක මතක් වෙන්නේ? ආ මම මේක බැලුවාගේ මතකයි. ඕන්නේ. පිටු දෙකක් පෙළනවා. වෙනවනේ. පොත පෙළුවෙන් පස්සේ පිටුව දැක්කම පස්සේ මතකයි ආ මෙහෙම මෙහෙම තිබ්බා මෙහෙම මෙහෙම තිබ්බා. සමහර වෙලාවට පිටුවේ මැද හරිය වැදගත්ම කැලලක් තියෙන්න පුළුවන්. පිටුවේ මුල දැක්කම පස්සේ මතකයි ආ මතකයි වගේ. ඔයාට පැකට් එක මතකයි. හැබැයි පැකට් එක ඇතුලේ සම්පූර්ණයෙන් මතක නැහැ.
පැකට් එක ඇතුලේ කැල්ල තියෙන්නේ නැහැ කි. ගුවන් යානයක් වංගුවේ ගමන් කිරීම. තට්ටුවට ලම්බකයි එසවුම් බලය. අන්න පැකට් එක ඇතුලේ තියෙන එකක්. පැකට් එක මතකයි. ගුවන් යානයක් වංගුවේ ගමන් කිරීම. රූපෙත් මතකයි. අරක තියෙන පැකට් එක ඇතුලේ. ඔයා හැමදාම පොත කියවන කෙනෙක් නම් මාතෘකාව දැක්කම ආ මතකයි. කියලා පෙළනවා. හැබැයි තට්ටුවට ලම්බ කතාව ඔයා දැක්කේ නැති වෙන්න පුළුවන්. ඔහොම කාලයක් යද්දි ගුවන් ආ මතකයි පෙළනවා. ඔයා පාඩම් කරනවා කියලා කරන්නේ ඔන්නෝක. හැබැයි ඔයා ගිහලා වාඩි වෙනවා එක්සෑම් එකට. දැන් මොකද්ද වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා පේපර් එකේ. වංගුවට ගමන් කරන ගුවන් යානයක්. හා ඔයා S2 කින් කියෙව්වා. අරයට කියනවා වංගුවේ ගමන් කරන ගුවන් යානය අරන් එන්න. දැන් එයා ගිහින් පැකට් එක අරන් එන්න ඕනේ. ඔයා එයාව ඊට කලින් පුරුදු කළ තිබුණ නැත්නම් ඒ පැකට් එක අරන් එන්න ගන. ඔයා වංගුවේ ගමන් කරන ගුවන් යානය කියන එක ප්‍රශ්නේ කියවපු ගමන් අරයට පුළුවන් වෙන්න ඕන ගිහිල්ලා ඊට අදාළ පැකට් එක අරන් එන්න. එහෙනම් ඔයා එයාව පුරුදු කරන්න ඕනේ ගබඩා කරන්න නෙමෙයි අරන් එන්න. අරන් එන්නයි පුරුදු කරන්න ඕනේ. ඔයි මම ලියවන ෂෝට් නෝට් එකේ උත්තර තියෙනවද? නැහැ. ඕකේ තියෙන ප්‍රශ්නේ විතරයි. මම පන්තිය පටන් ගන්න යගෙන් ප්‍රශ්න සෙට් එකක් අහලා පාඩමේ මුල් දේවල් ටික අහලා අහලා කටුකොලයක ලියන්න කියලා පටන් ගන්නෙ. මං අරයට කියනව අරන් එන්න කියලා. සමහර වෙලාවට ඔයාට ඒක ලියා ගන්න බැරි වෙයි. ඇයි ඒ? එයාට මතක නැහැ කබඩ් එක මතකයි. හරි ෆිසික්ස් කබඩ් එකේ මොන තට්ටුවේද කියලා මතක නැහැ. ඒක තියෙනු න්‍යාන්ත්‍ර විද්‍යාව තට්ටුවේ. ඒ තට්ටුවෙත් මොන ලාච්චුවේද කියලා මතක නැහැ. ඒක තියෙනු වෘත්ත චලිතයේ කියන ලාච්චුවේ. ඒ ලාච්චුවෙත් ෆයිල් තියෙන්න පුළුවන්. මොන එකේද? අන්න දැන් අඳුර අතපත ගන්න ගිහිල්ලා. ඇරියයින් පස්සේ හතර වටේ තියෙන ඔක්කොම පේනවා. වංගුවේ වාහනේත් මතක් වෙනවා. ඒ පාර වංගුවේ වාහනේ ඒවත් මේක ASCII ඔබන්න යනවා. ඇයි හරි පැකට් එක හරියට දිගහැරෙන්නේ නැහැ ඔයාට? ඒක වෙන්නේ ඔයා එයාව ට්‍රේනින් කරේ නැති වුණාම. කබඩ් එක ඇරලා හරි තට්ටුවෙන් හරි ලාච්චුවෙන් හරි ෆයිල් එක ගේන්න පුරුදු කරන්න ඕනේ. ඔයාගේ මතකෙත් අන්න ඒ වගේ. ඔයා එයාව හොඳට පුරුදු කරන්න ඕනේ. ඔයා ඉල්ලන දේ අරන් එන විදියට. අරන් එන විදියට. කොයි ෂෝට් නෝට් එකෙන් කරන්නේ අන්න ඒදී. ඔයා නිතරම යාට කියන්නේ ඔයා එකපාරක් මම පන්තියේ උගන්වද්දී මේ පැකට් එක මං හදලා දෙනවා ඔයාට. මේ පැකට් එක දැන් ඔයා ඔලුවේ තියන් ඉන්නේ. ෂෝට් නෝට් එකට ප්‍රශ්නෙත් දානවා. ඔන්න යාට කියනවා. හරි. ඔයාට ගෙන්නන්න හදන්නේ ඔන්න ඔය විදියට. ඔයා අදලාට නිදා ගන්නවා. එයා ගබඩා කරනවා. එයත් එනවා. හරි. දැන් ඔයා හෙට උදේ නැගිටිනවා. ඔයත් ෆ්‍රෙෂ්, එයත් ෆ්‍රෙෂ්. ඔයා හෙට උදේ ආපහු චුට්ටක් තට්ටුවක් දාලා කියනවා අරම පැකට් එකක් දැම්ම චුට්ටක් ගේන්න කියලා. මතකයි නියනේ දැම්මේ ඊයර ඈනේ අද උදේනේ. එයා ටක් ගාලා ගිහින් ගේනවා. ඔයාටත් මතකයි දැන් එයාටත් මතකයි පැකට් එක. ගානට පැකට් එක ගේනවා ගිහිල්ලා. ආපහු දවල් දවසේ ඔයා පාඩම් කරනවා. ආපහු රෑ නිදා ගන්න කලින් චුට්ටක් මතක් කරනවා. උදේ මෙහෙම පැකට් එකක් දැම්මා පොඩ්ඩක් බලන්න මතකද කියලා. තව ෂෝට් නෝට් එක බලන්න රෑට. අද පාඩම් කරපු දේ හෙට උදේ බලන්න ඕනේ. හෙට රෑ බලන්න ඕනේ. චුට්ටක් නිකන් බලනවා. ටක් ගාලා මතක් කරනවා වංගුවේ ගමන් කරන වාහනේ රයිට් මෙහෙමයි. මෙහෙම රූපයක් තිබ්බා. මෙහෙම එකක් තිබ්බා. මෙහෙම එකක් තිබ්බා. ඔළුවෙන් පාර කපාගෙන ගිහිල්ලා වැඩ ඉවර කරන්න ඕනේ. හෙට රෑත් නිදා ගන්නවා. ආපහු අනිත් දරෑ බැලුවා නම් ඇති. දැන් චුට්ටක් මතකයි. මෙයා දැන් දෙපාරක් තුන් පාරක් ට්‍රේනින් ගලන දින්නේ. ආපහු අනිත් දරෑ බලද්දිත් එයා ටක් ගාලා ගේනවා. මතකයි එයාට. ආපහු දවස් දෙකක් විතර ගිහිල්ලා ආපහු බලන්න. මතක් කරන්න. එහෙම මතක් කරාම එයා නිතරම පුරුදු වෙන්නේ දාපු එක ගේන්න. ගේන්න පුරුදු වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම සමානයි මතකේ වැඩ කරන විදියට. එතකොට එයා පුරුදු වෙන්නේ ගේන්න. ඔයා යනවා එක්සෑම් එකකට. ප්‍රශ්න පත්‍රේ කියවනකොටම අරයා ටුක් ගාලා ගිහලා ගේනවා. ඇයි? එයාව ඔයා පුරුදු කරලා තින්නේම ගේන පැත්තට. දාන පැත්තට නෙවෙයි. ගේන පැත්තට. ප්‍රශ්නේ වචනේ දෙක ඇහෙනකොට වචනේ දෙක පේනකොට එයා යනවා අදාළ පැකට් එක ගේන්න. ওই ෂෝට් නෝට් එකේ ප්‍රශ්නේ විතරක් තියෙන්නේ අන්නේ එකට. මං ඔයාට පිටියට දේවල් දාන්න කියන්නේ. ෆිසික්ස් කියන කබඩ් එකේ තියෙන ඔයා පාඩම් කරන දේවල්. ඔයාගේ තව කබඩ් එකක් වෙනම තියෙනවා. මොකද්ද? ඔයා ඉන්පුට් කරන කබඩ් එක S2 කින් ඉන්පුට් කරන එක. ඔයා පිටියේ රූප ඔයාට අම්මගේ මූණ අම්මා කියපුව ගමන් අම්මගේ මුණ පේනවනේ.
මතකයිනේ තාත්තා කියපු ගමන් තාත්තගේ මූණ මතක් වෙනවනේ නංගි මල්ලි ටක්ගල මූණ මතක් වෙනවනේ ඒ කොහොමද නිතරම දකින දේවල් හොඳට මතකයි යාට එයා ඒව දාන්නේ වෙනම කබඩ් එකක ඔයා පාඩම් කරන කාමරේ බිත්ති ටික ඔයාට හොඳටම මතකයි දැන් මතක නැද උරලොස තින්තන ඔයාගේ ඇඳ ඉස්සරහට පේන බිත්ති මතක නැද මොනවද කියලා ඔයා පාඩම් කරන මේස ඉස්සරහා බිත්ති මතක නැද්ද අන්න ඒ වගේ හොඳට පේන තැන්වල ඔයා ගහන්න ඕනේ ඔයාට හොඳටම මතක තියාගන්න ඕන දේවල් ටික බිත්තියේ කොළ ඇලවීම අත්‍යවශ්‍යයි ඒක ඔයා හිතාමතා පාඩම් කරන එකක් නෙවෙයි ඒක ඔයාට ඉබේ වෙන දෙයක් ඒක නොමිලේ පාඩම් කරන විදියක් රූපේ දැක්ක ගමන් දැන් අර ගුවන් යානේ ඇල කරපු එකේ ලම්බකව එසවුම් බලය පෙන්වලා රූපයක් දැම්ම කියන්නේ බිත්තියට ඕක නිතරම දැක්කයින් පස්සේ අර අම්මගේ මූණ මතක් වෙනවා වගේ ගුවන් යානිය එසවුම් ගුවන් වංගුවේ ගමන් කරන ගුවන් යානිය කියපු ගමන් ඔයාට මතක් වෙන්නේ ගුවන් යානිය නෙමෙයි කෙලිම බිත්තියේ තිබිච්ච රූපේ ඒක ඔයා අමාරුවෙන් පාඩම් කරාද නෑ and then නැගිටිනකොට බිත්තිය දැක්කා බිත්තිය තිබිච්ච රූපේ දැක්කා අනේ ඉන්පුට් එකක් දැම්ම කබඩ් එකක ඒවත් පාවිච්චි කරන්න ඔය ෂෝට් නෝට් එකෙන් යන ට්‍රේනින් කරන්න ගෙන්නන පැත්තට කාමරේ බිත්ති gedara බිත්ති පාවිච්චි කරන්න ගබඩා කරන පැත්තට බිත්තිය දාන්න ඔයාට ඕන දේවල් ටිකක් දාන්න සරින් සරේ ළඟට ගිහින් කියවන්න පොඩ්ඩක් ෂුවර් නැති වෙච්ච එක මට මේක මතක නැහැ වගේ වෙච්ච ගමන් ළඟට ගිහින් කියවන්න ඒව පාවිච්චි කරන්න තව අවුරුද්දක් තියෙන්නේ පොත පෙරලන් පාඩම් කරන එක විතරක් නෙමෙයි පාඩම් කරනවා කියන්නේ මතක තිය මතකෙට දේවල් යන විදිය හිතන්න ඇඟ හදනවා කියලා ජිම් වලට ගිහිල්ලා මහන්සි වෙනවා වගේම මෙයත් හදන්න මහන්සි වෙන්න ඕනේ එයාට හරියට විවේක දෙන්නත් ඕනේ හරි පැය ගානක් නිදා ගන්නත් ඕනේ පැය 6ක් පැය 7ක් කියලානේ කියන්නේ හැබැයි මම එහෙම කිව්වම ඔයා මුලින්ම අල්ලගන්නේ එක පැය 7ක් නිදා ගන්න ඕනේ දෙයියනේ කියලා පැය 7 නිදා ගන්නවා පාඩම් කළා නෑ මේ දවස් ටිකේ නිින්ද අඩු කරලා හරි කමක් නෑ පාඩම් කරගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ හොඳට නිදා ගන්න කමක් නෑ අන්තිම කාලෙවිදි කොහොමත් අපිට ඒ නිින්ද ඕනේ ඕනේ කියන්නේ ඒක ඔටෝමැටිකලි ඉල්ලනවා අර විභාග බීතිකාවයි ඒ එක්සැම්පල් ඒ ප්‍රෙෂර් එකත් එක්ක නිින්ද නිකම් එනවා දැන් වගේ නෙමෙයි ඒ කාලේ ඇඳ පේනවා ඇඳට යන්න බලාගෙන ඉන්නේ ඒ කාලෙදි ඒක නිසා ඒ කාලෙ වෙද්දි ඒ ප්‍රෙෂර් එක නිසා කොහොමත් නිින්ද යනවා ඒ කාලේ නිදා ගන්න අවස්ථාව තියාගන්න දැන් චුට්ටක් මහන්සිල වැඩ කරගන්න වීක් ප්ලෑන් එක හදලා නැත්තම් වීක් ප්ලෑන් එක හරියට හදාගන්න ඔයාගේ වෙලාව ගොඩාක් නාස්ති වෙනවා මම දන්නවා අර ප්ලෑන් එක ගොඩක් වෙලාව නාස්ති වෙනවා ඒක හොඳට හදාගන්න වෙලාව නාස්ති වෙන එකට පුළුවන් තරම් වැටබඳින්න පන්තියකට ගිහිපුවම පන්තිය පටන් ගන්නකම් ෂෝට් නෝට් එකක් හරි බලන්න කතා කරන වෙලාවේ ප්‍රශ්නයක් හරි කතා කරන්න මේ අවුරුද්ද එක මේ අවුරුද්දේ ඒ වැඩේ කරන්න වෙන දේවල් කතා කරලා කාලේ නාස්ති කරගන්න එපා අපරාධ වෙලාව මේ මෙච්චර මහන්සි වෙලා වැඩ කරන මේක මහා ලොකු දෙයක් නෙවෙයි හරිම ලේසි හැබැයි හරියට ක්‍රමයට කරන්න ඕනේ ක්‍රමේ දැනගෙන හරියට කරොත් මේක මාර ලේසි මහා ලොකු දේවල් නෑ පුංචි පුංචි දේවල් තියෙන්නේ දැන් අපි කතා කරපු වංගුවේ වාහනේ තීරිය ගන්නකෝ චූටි දේවල් ටිකන්නේ එදා දවසක් පුරා කතා කළේ දැන් ආපස්ස හැරිලා බලද්දි හරිම චූටි දේවල් ටිකන්නේ තියෙන්නේ ඒක කරද්දී වෙලාව ගත වෙනවා වැඩි. හැබැයි ආපස්ස හැරලා බලද්දී තියෙන හරිය චූටි දෙයක්. ඒ ගත කරපු වෙලාව අපරාධේ ඔයා ආපහු ෂෝට් නෝට් පාවිච්චි කරලා හරියට ඒ වැඩේ කරගත්තේ නැත්තම්. පැහැදිලිද? තව ලත වෙන්න කල නෑ. ඔයාට මං හිතන්නේ තාම ඕගනික් පටන් ගන්න නැහැ කෙමිස්ට්‍රි වලත්. තාම නැහැ. තාම ඉනෝගනික් කියන්නේ. ඊට පස්සේ පටන් ගන්න ෆිසිකල්. ගණන් හදන්න තියෙන්නේ. ටිකක් දිගයි. ඊට පස්සේ දෙනවා කර්මාන්ත. දිගයි. අවකලනය කරාද?
අනුකරණය කරාද? අවකරණය පටන් ගන්න තියෙනවා. පටන් ගන්නවා. අනිත්‍යත් එහෙම වෙන්නේ නැති. අනුකරණය එහෙම තාම කරේ නැහැ. ඒ වෙත් තව හොඳ පාඩම් ඉස්සරහට තියෙනවා. කෙමිස්ට්‍රි වල තමයි ගොඩක් බර එන්නේ ඉස්සරහට. ෆිසික්ස් වලත් බර තියෙනවා. බර තියෙනවා බර තේරෙන්නේ නැහැ දෙකට බෙදිච්ච හින්දා. බර තියෙනවා. තාම ගණන් හදන්න පටන් ගත්තේ නැති හින්දා ස්ථිති විද්‍යුතය පැත්තට තාම බර තේරෙන්නේ නැහැ. ඒකේ ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික වගේ පාඩමක් එනකොට චුම්බක වගේ පාඩමක් එනකොට තමයි වට බර පේන්නේ. ඒකේ චුම්බක එනකොට අපි මේ පැත්තෙන් තරංග පැත්තට ගිහිල්ලා තරංගවල ගණන් හදනකොට අර පැත්තෙන් චුම්බක ගණන් හදනකොට බර තේරෙයි. ඒ බර බරක් කරගන්න නැතුව දැන් ඉඳන් වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න. වැඩ ගොඩ ගැහෙනවා ඉස්සරහට යන්න යන්න. මම ඒකයි කිව්වේ වර්තමානයේ කරන දේවල් ටික හරියට කරගන්නත් ඕනේ පරණ ගොඩ ගැහිච්ච ඉවර කරගන්නත් ඕනේ. නැත්තම් ඕන පරණ ගොඩ ගැහිච්ච ඉස්සරහට ඉවර කරන්න කල නැහැ. මේක තමයි හොඳම කාලේ. බලමු. මම ලබන සතියෙන් පස්සේ වීක් ප්ලෑන් එකේ කතන්දරේ පච කරන්න නෑ අපහු. ඇති. තව කතා කරන දේවල් ගොඩක් තියෙනවනේ. මේ අවුරුද්දෙන් පස්සේ ඔයා එළියනේ වට අපහු ගුරුවරයෙක් කියලා දැක් ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. කැම්පස් එකකට ගියාම වට ගුරුවරු හම්බ වෙන්නේ නැහැ. ලෙක්චරර්ස් ලා ඉන්නේ. එයාලා ගුරුවරු නෙමෙයි. ගුරුවරු තමයි. මේ වගේ ඇඟිල්ලෙන් එන දේවල් කියලා දෙන කට්ටිය කැම්පස් එකේ නැහැ. ඉන්දියෙක් කෙනෙක් දෙන්නෙක්. එනවා මාතෘකා ටිකක් දානවා කියනවා යනවා. මෙතනින් පස්සේ ඔයා සම්පූර්ණයෙන්ම නිදහස් ජීවියෙක්. ඔයා ඉගෙන ගන්න තියෙන දේවල්, ඔයා දැනගන්න තියෙන දේවල්, ඔයා සමාජෙත් එක්ක හැප්පෙන්න ඕනේ හැටි ඔක්කොම තේරුම් ගන්න මේ කාලේ. ඒවත් හරියට අහුලගන්න ඕනේ. මම ඒවත් කතා කරන්න ඕනේ ඉස්සරහට. ඒවත් තීරණය කතා කරන්න. ඒවත් කතා කරමු. එතකොට මම ඉස්සරහට ආපහු කාලකන්ණි පොතේ කතන්දර ඉවරයි. ඔයා තාම කරලා නැත්තම් කරන්න, කරලා ඒක අරගන්න, වීක් ප්ලෑන් එක කරලා නැත්තම් ඒක හදාගන්න. ඒක හදාගෙන ඔන්න කාලය කළමනාකරණය කරගන්න කතන්දරේ දැන් කතා කරලා ඉවරයි. හරිනේ? සරින් සරේ චුට්ටක් අහනවා විතරයි ආපහු කතා කරන්නේ නැහැ එච්චර. එකම දේ කතා කරලා වෙලාව අපරාධනේ. කරන්න ප්‍රශ්න තියෙනම් අහගන්න. හරිද? බලාපොරොත්තු වෙනවා කරාවි කියලා. මගේ තියරි එක තමයි මම අහුලන්න යන්නේ නැහැ කට්ටිය. එහෙම අහුලනවා නම් පන්තියෙ මෙහෙම තියන් ඉන්නේ නැහැ. එහෙනම් පුරවනවා. මට පුරවල වැඩක් නැහැ. මට ඕන ඉන්න උන් ටික යවන්න. ඒකට ඉතින් ඔයාලා වැඩ කරන්න ඕන. අන්තිම කාලේ වෙද්දී වට හිතා ගන්න බැරි වැඩ ප්‍රමාණයක් අපි කරනවා. සතිය දවස් පහම වෙලාවට පන්ති වැටෙයි. මේ විදියට නෙමෙයි. පැය පැය වගේ ඔන්ලයින්. ඒ ඔයාලට ෂෝට් නෝට් කතා කරන්න. ඔයාලට ඉන්න සම්පූර්ණයෙන් අහන් ඉන්න විතරයි. අන්තිම කාලයේ වෙනවා. පේපර්ස් කතා කරන්න පටන් ගත්තට පස්සේ ෂෝට් නෝට් රවුම් වෙනම යනවා. ඒ වගේ ගොඩාක් වැඩ ගොඩක් තියනවා කරන්න. ඒකට දැන් දැන් ඉඳන් ඔයා ප්‍රැක්ටිස් වෙලා ඉන්න පොඩ්ඩක්. නැත්තම් ඒ කාලෙවෙදි මගේ මහන්සි අපරාධයි. හරි වැඩ කරන්නකො. කැලෙන් කැලේ ඉස්සරහට එනවා ලබන සතියේ කාර්යශක්තිය ටෙස්ට් එක.